සෙනසුරාදා සිග්නිතසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් සෙනසුරාදා සිග්නිතසපුව වැඩසටහන තුලදී ඔබට ඔබේ ජීවිතයේ යහමඟ පෙන්වා දෙන උතුම් දහම් පණිවිඩය අහන්නට මේ මොහොතේ සිට අවකාශය ලැබෙනවා. එනිසා ඔබ ඒ සඳහා සූදානම්ින් සිටින මොහොතේ සුපුරුදු විදිහටම සෙනසුරාදා සිග්නිතසපුව වෙනුවෙන් ගෞරව නමස්කාර පූරකව ඇරයුම් කළා. උඩුගම්පල හෙන්දි මහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘන් වහන්සේට පූජනීය වන්දනීය වල්පොල ගෝතම ස්වාමින් වහන්සේටයි සෙනසුරාදා සිග්නිතසපුවේ අද දවසේ වැඩසටහන වෙනුවෙන් ආරාධනා කරන්නට යෙදුනේ. උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව ඔබ වහන්සේව පිළිගනු ලබනවා. අද මේ උතුම් අවස්ථාව තුළදී ඔබ ධර්මය අහන්නට සූදානම් වන මොහොතේ ඒ ධර්මය අහන අවස්ථාව මගේ ජීවිතයට ලැබුණු භාග්‍යයක් සේ සලකලා ඕනෑකමින් ධර්මය අහන්නට සූදානම් වෙන්න අපි ධර්ම දේශනාව වෙතට යොමු වෙනට සූදානම් වෙන්නේ අපේ හාමුදුරුවන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාදු සාදු ගරුතර මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිත්නේ තසපුවට සහභාගී වෙන පින්වන්ත ඔබ හැම දිනාටම යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි අපි අද දායකත්වයේ සිහිපත් කරමු දෙනියයි ලොම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකර අධ්‍යක්ෂකතුමා බිරිඳ දේනිය ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන් විසින් මාසිකව දක්වන ධර්ම දානමේ දායකත්වයක් අද දවසේ ලබාගෙන තියෙන. ඉතින් ඇත්තන් හැම දෙනාටම අපි ඉතාමත්ම මෙත් සිතින් ආශිර්වාද කරනවා. ගෞරවයෙන් අපි කාටත් ධර්මය තුළ අවබෝධයක් ඇති කරගන්නට ඇත්තන් විසින් දක්වන ඒ දායකත්වයට ඒ සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. මේ ලෝකේ මිනිස්සු සමහර වෙලාවට ගොඩාක් දේවල් වලට රැවටෙනවා. පින්වත්නි, බාහිර ලෝකේ අපි සමහර වෙලාවට ඇත්ත කියලා හිතාගෙන බොරුවට රැවටෙන අවස්ථා, සමහර වෙලාවට බොරුව කියලා හිතාගෙන ඇත්තට රැවටෙන අවස්ථා. ඒ කියන්නේ ඇත්ත දිහා බොරුවක් කියලා දකිනවා. බොරුව දිහා ඇත්තක් කියලා දකිනවා. මේ එක එක රැවටෙන දේවල් අතරේ තමන්ගේ හිතට තමන් රැවටෙන අවස්ථාත් ඕන තරම් තියෙනවා අපි දන්නේ නැතුව පින්වත්නි. අන්න ඒ වගේ තමන්ගෙම සිතට තමන් රැවටෙන විශේෂයෙන්ම මේ ධර්මයේ හැසිරෙන අය තමන්ගේ හිතට තමන් රැවටෙන ප්‍රධාන අවස්ථා දෙකක් අද අපි සාකච්ඡා කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. අපිට මේ කරුණු දෙක සාකච්ඡා කරන්න පින්වත්නි විශේෂයෙන්ම මූලික ඉඩකඩ හැදිලා තියෙන්නේ. ඒ ගැන මට අදහසක් කොටින්ම ඇති වුණේ අපේ බොහොම සමීප හිතවත් ඔස්ට්‍රේලියාවේ සිටින මහත්මියක් අපෙන් යොමු කරපු ප්‍රශ්නයක් නිසා. ඇය නිරන්තරයෙන් ධර්ම සාකච්ඡා කරනවා. නිතරම භාවනා වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඇයගේ ප්‍රශ්නයක් යොමු වුණා ස්වාමීන් වහන්ස මේ උද්දච්ච කුක්කුච්ච කියන දෙක
ගැන ටික පැහැදිලි මදි. ටිකක් ඒ ගැන තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ උද්දච්චය තුල වීරිය වේසෙන් ඒ උද්දච්චේ ක්‍රියාත්මක වෙන විදියත් කුක්කුච්චේ ශික්ෂාකාමීත්වය වේසෙන් ක්‍රියාත්මක වෙන විදියත් අහලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක ගැන අපෙන් ප්‍රශ්නයක් හැටියට යොමු කළා. ඉතින් මම ඇයට යෝජනා කළා සිත්නේ තසපුවේදී ඒ ගැන කියා දෙන්න. අද දවසේ අපේ විමසලා බලමු පින්වත්නි, මේ වීරියක වේශෙන් උද්දච්ච කුක්කුච්චේ ක්‍රියාත්මක වෙනවා නම් උද්දච්ච කුක්කුච්ච කියන්නේ අකුසල පාක්ෂිකයි. එතකොට අකුසලයක් වීරිය කියන්නේ අනිත් පැත්තෙන් කුසලයක් ධර්මයේ හැසිරෙන කෙනාට. එතකොට ඒ කුසලේ වේශයෙන් අකුසලයක් වෙනවා කියන එක එතන කියවෙන්නේ. ශික්ෂාකාමිත්වයක් කියන්නේ කුසලයක්. ශික්ෂාවට ආදරයක් ගෞරවයක් එන්නේ කුසලයක්. එතකොට කුකුච්ච කියන්නේ අකුසලයක්. එතකොට පින්වත්නි අකුසලයක පැමිණීමක් තියෙනවා කුසලේ වේශයෙන්. මෙන්න මේ විදිහට අපි අපේ හිතට රැවටෙන සියුම් අවස්ථා දෙකක් ධර්මයේ හැසිරෙන අයට. ඒක නිසා තමයි මට හිතුනේ මේ ගැන සාකච්ඡා කරන එක හොඳයි කියලා. විශේෂයෙන්ම මෙතුමිය මේ ප්‍රශ්නේ මුකරද්දී අපින් විශේෂ ඉල්ලීමක් කරා. සන්නහස මේ උද්දච්චය ගැන කියද්දී දැනගන්නට ඕනේ, දැන් සාමාන්‍යයෙන් උද්දච්චය කියන්නේ හිතේ විසිරීම. ඒක කවුරුත් අහලා තියෙනවා හිතේ විසිරීම කියලා. උද්දච්ච කියන්නේ කුකුච්ච කියන්නේ පසුතැවීම. එතකොට මෙතන මේ විසිරීම කියද්දි මේක කොහොමද හරියටම තේරුම් ගන්න, කොයි වෙලාවෙත් හිතේ මොනවා හරි මානසිකාරයක් ඇති වෙනවනේ. ඕනම මොහොතක මොනවා හරි සිතුවිලි හිතේ තියෙනවා. ඒක බලෙන් මොකක් හරි දෙයක් හිත හිත හිටියත් නැතත් හිතේ කොහොමත් මොනවා හරි සිතුවිලි තියෙනවා. මොනවා හරි හිත කොයි වෙලාවෙත් මොනවා හරි එහෙම මේ අවදියෙන් ඉන්න හැම වෙලාවකම ක්‍රියාකාරී නම් එතකොට කොහොමද ඒ සිත උද්දච්ච කුක්කුච්චේකද නැද්ද, මේ හිතේ විසිරීම කියන්නේ කොයි මට්ටමක විසිරීමක්ද කියලත් පැහැදිලි කරගන්න ඕනේ කියන විමසීමකුත් කළා. අපි පින්වත්නි ජීවිතේ හිතේ තියෙන විසිරීමේ ස්වභාවේ දුරු කරලා හිත සමාධිමත් කරනවායි කියන එක හිතන තරම්ම ලේසි නෑ කියන එක ඔබට තේරෙනවා ඇති. විශේෂයෙන් මේකට උත්සාහ කරන අයට ඒක තේරෙනවා ඇති. ඔබ උත්සාහ කරනවා නම් හිත යම් භාවනා නිමිත්තක භාවනා අරමුණක තියාගන්න ඔබට තේරෙනවා ඇති ඒක ලේසි නෑ. කොච්චර උත්සාහ කරත් මේ හිත විසිරෙන එකමයි ස්වභාවය. විසිරෙනවායි කියන්නේ නීවරණත් එක්ක. පින්වත්නි ඔබ දන්නවා මාළුවෙක්ව දියෙන් ගොඩට දැම්මට පස්සේ ඒ මාළුවා යම් වේදනාවකින් දඟලනවා. අර දියෙන් ගොඩ දාපු මාළුවෙක් දඟලන අවස්ථාවක් යම්සේද මේ හිත ඒ වගේ දඟලනවා. දියෙන් ගොඩ දැම්මට පස්සේ සමහර මාළු ඉන්නවා එහෙම දැඟලිල්ල නැහැ කරබාගෙන ඉන්නවා. මේ ඒ මාළු ගැන නෙමෙයි කියන්නේ දඟලන මාළුව. එතන අපි වරහන් ඇතුලේ දඟලන කියන වචනේ තොලුවට ගන්න. දියෙන් ගොඩ දාපු මාළුවෙකුගේ දඟලන අවස්ථාව වගේ මේ හිතේ සාමාන්‍ය ස්වභාවය තමයි හැම තිස්සෙම සෙලවි සෙලවි තියෙනවා. එතකොට පින්වත්නි ඔය සෙලවෙනකොට මෙයාට තියෙන්නේ එක එක අරමුණෙන් අරමුණට පනින ස්වභාවයක්. මේ අරමුණු වලට පනිද්දී ඒ හිත එක අරමුණකට ගන්නවයි කියලා කියද්දී එතන විසිරීම කියන උද්දච්චේ ඒකාග්‍රතාවය කියන එක ප්‍රතිවිරුද්ධ පැත්තට ගන්න අවස්ථාව හරි අමාරුයි පින්වත්නි. සමහර වෙලාවට යම් කිසි කෙනෙකුට භාවනාවක් කරගෙන ඉන්නකොට විසිරෙන එක අඩු වෙනවා. විසිරෙන එක අඩු වෙලා එයා දන්නේම නැහැ
එයා එහෙම නිින්දකට වැටෙනවා. දැන් නිින්ද ගියාට පස්සේ එයාගේ මනසේ හිත මෙහෙට අරමුණෙන් අරමුණට වේගවත්ව සැලෙන ස්වභාවය නැති වෙලා නිද්‍රාශීලීව එයා සම්පූර්ණයෙන් එතනදී අපි කියනවා ලස්සන්ට සිංහලෙන් වචනයක් ගත්තොත් ඇතුළට හිත හැකිලිලා. අන්නේ ඇතුළට හිත හැකිලිච්ච අවස්ථාව නීවරණවලදී අපි කියනවා තීන මිද්දේ කියලා. එතකොට මේ නීවරණවලම ඔය තීන මිද්දෙත් එක්කම කතා කරන ඊළඟ නීවරණය තමයි උද්දච්ච කුක්කුච්ච කියන්නේ. මෙන්න මේ දෙන්නා පින්වත්නි හරියට ගත්තොත් එහෙම ප්‍රතිවිරුද්ධ කතාවක් වගේ. තීන මිද්දේ තුලයි උද්දච්චය තුලයි තියෙන්නේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙපැත්ත. මේක අපි සිංහලෙන් ඔබට තේරෙන වාක්‍ය දෙකක් විදිහට කියනවා නම් තීන මිද්දේ ස්වභාවය තමයි හිත ඇතුළට හැකිලෙනවා. උද්දච්චයේ ස්වභාවය තමයි එළියට විසිරෙනවා. ඇතුළ සහ එළිය කියන වචන දෙක ඔබට පැහැදිලිනේ ඉන් අවුට්. එතකොට මේ ඇතුළට හැකිලිලා යන එක හරි අර ක්‍රියාකාරී නෑ. ඇතුළට ඇකිලුණාට පස්සේ බොහෝම අපි දන්න සතෙක් කූඩුවක් ඇතුළට ගිහිල්ලා හැකිලි එයා සමහර සත්ත්ව ඉන්න හැකිලිලා ඉන්න ඔබ දන්නවා ඔය හැකරල් ඔය විවිධ සත්ත්ව ඉන්නවා දඟරේ ගහගෙන උන් හැකිලෙනවා. ඒ වෙලාවට ඒ හැකිලිලා ඉන්නකොට ඔබ බලන්න ඒ සතා ගමන් යන්නේ එක එක විදිහට යාගේ ක්‍රියාකාරීකම් ඔක්කොම අතාරිනවා හැකිලෙනවා. මෙන්න මේ හැකිලෙන එක ඇතුළට හැකිලෙනවායි කියලා කියනකොට හිතේ ස්වභාවය තේරුම් ගන්න. හිත එතකොට මේ තියෙන අරමුණෙන් අරමුණට දුව දුව ඉන්න එකෙන් අඩුවෙලා ගිහිල්ලා හැකිලෙන තැනක්. ඒතර ඒකේ හාත්පසින් ප්‍රතිවිරුද්ධ පැත්තක් තමයි පිටතට විසිරෙන එක. පිටතට කියන එකෙන් අදහස් කරේ ඒක බාහිර අරමුණු ඔස්සේ දුවනවා. රූප ඔස්සේ දුවනවා. ශබ්ද ඔස්සේ දුවනවා. ගන්ධ සුවඳ ඔස්සේ දුවනවා. රස ඔස්සේ දුවනවා. පහස ඔස්සේ දුවනවා. ඉතින් විවිධ අරමුණු ඔස්සේ එහෙම දුවන හින්දා අපි කියනවා පිටතට විසිරෙනවා. එතකොට පින්වත්නි මේ පිටතට විසිරෙන එකට ඔන්න උද්දච්ච කියලා පාවිච්චි කරා. ඔතන මේ දෙක ඔබ හිතන්න හරියට නිකන් අන්ත දෙකක් වගේ කියලා. ඒ අන්තයයි මේ අන්තය. මේක අපි අර ඔබ දැකලා ඇති වාහනවල මේ වේගය මනින කටුව මීටරයක් තියෙනවා. මේ වේගය මනින මීටරේ වගේ මීටරයක් ඔබ ඔළුවෙන් හිතින් මවා ගන්න අංශක 180කට තියෙන මීටර එකක්. එතකොට අංශක බිඳුවයි අංශක 180යි කියන දෙපැත්ත මේ අන්ත දෙක වගේ කියලා හිතා ගන්න. එතකොට හරි මැද තියෙන අංශක 90. එතකොට මේ අංශක බිඳුවේ ඉඳලා මේක ටික අංශක 90ට ගේනවා නම් එක්ක බිඳුව පැත්තේ එක්ක 180 පැත්තේ හරි අමාරුයි මැද්ද තියාගන්න. අර අංශක 90ත් හරි මැදට ඒකාග්‍ර තැනට ගන්න හරි අමාරුයි. පොඩ්ඩ පැන්න ගමන් එක්ක පයින්නවා කියලා බිඳුව පැත්තට.
එහෙම නැත්නම් අනිත් පැත්තට චුට්ට පැන්න ගමන් ටග් ගාලා ගිහිල්ලා පයින්නවා 180 පැත්තට උද්දච්ච විසිරීමේ පැත්තට දැන් ඔතෙන්දී අපි පින්වත්නි ඔය උදේට අවදි වුණාම සාමාන්‍ය ජීවිතේ ගත කරද්දී අපිට විවිධ හිතට එනවා එක එක අරමුණු ඒ එන අරමුණු වල අපි ඉදිරියේ කරන්න තියෙන දේවල් අරමුණු කරනවා අපිට පෙර වෙච්ච අත්දැකීම් අරමුණු වෙනවා සහ වර්තමානයේ අත්දකින දේවල් අරමුණු වෙනවා වර්තමානයේ අත්දකින කියනකොට වර්තමානයේ ඔබ යමක් දකිනවා එක්ක වර්තමානයේ ඔබට යමක් ඇහෙනවා එක්ක ඔබට වර්තමානයේ යම් කිසි දෙයක් දැනෙනවා එක්ක ඔබට යම් පහසක් වගේ දෙයක් ලැබෙනවා එක්ක ඔබ යමක් වර්තමානයේ හිතනවා දැන් කෙනෙක් පුටුවකට වෙලා හාන්සි වෙලා පුටුවේ ඇල වෙලා එහෙම නැත්නම් ඇඳේ හාන්සි වෙලා එයා මුකුත් රූපයක් බල බල ශබ්දයක් අහහ නැහැ හැබැයි යම් මොකක් හරි හිත හිත ඉන්නවා ඔය හැම තැනම එයාගේ හිත ක්‍රියාකාරී මම මේ ගොඩක් බර වචන මේවට පාවිච්චි නොකර මේ ක්‍රියාකාරී ඔයගලන්ට මේ සරල තේරෙන වචන පාවිච්චි කරන්නේ මේක අර්ථය අපිට තේරුම් ගන්න ඕනේ එතකොට පින්වත් නැත්නම් ඔයාට අර සාමාන්‍යයෙන් ඕනම දෙක මේ තියෙනවනේ තාක්ෂණික වචන කියලා එතකොට පරිගණක පැත්ත ගත්තත් තාක්ෂණික වචන තියෙනවා ඕනම දෙයක ගොවියන්ට අදාළ ගොවිකමට අදාළ වචන තියෙනවා වඩුවන්ට අදාළ වඩුකමට අදාළ වචන තියෙනවා ඒ වගේ මේ ධර්මයේ කතා කරද්දී ධර්මයට අදාළ වචන තියෙනවා නමුත් ඒ ධර්මයට අදාළ වචන එකින් එක සමහර වචන විස්තර කරන්න ඕන තේරුම් කරලා දෙනුනේ මේ වචනෙන් කියන්නේ මෙන්න මේකයි කියලා ඒ නිසා මං පුළුවන් තරම් මේ දේශනාවලදී උත්සාහ කරනවා ඔබ දන්නා වචනේ ඔස්සේ මේ අර්ථය තේරුම් කරලා දෙන්න අපිට අවශ්‍ය කරන්නේ අර්ථය වචන නෙමෙයි. එතකොට අපි හිතම පින්වත්නි දැන් ওই හිතේ ක්‍රියාකාරීත්වයක් තියෙන වෙලාවල් වලදී හිත නිතරම ওই 180 කියලා කියපු පැත්ත උද්දච්ච පැත්තට හිත දුවලා තියෙනවා. එතකොට ඔය අරමුණු මේ වේගෙන් දුවනෝ ඒ පැත්තට යද්දී හැබැයි 180න් ටික 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 උඩට ගන්න පුළුවන් ඒ 180 කියන හරියදී වේගෙන්ම දුවන මේක ටික ටික අඩු කරගෙන එනකොට නිකන් හිතන්න 160ට 150ට මේ වගේ එනකොට ඒ දුවන වේගය අඩු වෙනවා නමුත් ඒ දුවන එක එක අරමුණු වල අර 90 කියලා ඒකාග්‍රතාවය කියලා කියපු තැන දැන් අභිධර්මයේ පැත්තේදී සර්වචිත්ත සාධාරණ චෛතසිකයක් ඒකාග්‍රතාවය. එතකොට ඒකාග්‍රතාවයක් කියන එක අපේ භාවනා අරමුණක් කියලාම කියන්නේ නෑ ඔබට. අකුසල සමාධිත් තියෙනවා කුසල සමාධිත් තියෙනවා. සමාධි කියුවොත් එහෙම. මොකද මිච්ඡා සමාධි සම්මා සමාධි කියලා සමාධි දෙකක් කතා කරනනේ පින්වත්නි. හිතන්න කෙනෙක් මේ ඔය ඉස්සර කාන්තාව එකට එකතු වෙලා කරපු දෙයක් නේ මේ ඔළුවේ තඩි බලනවා උකුණ කියලා කියනවානේ උකුණ බලනවා එතකොට දැන් මේ උකුණ බලද්දී දැකපු දේවල් ඇහිච්ච දේවල් ඉස්සරහට කරන්න තියෙන ප්ලෑන් ඕවා කල්පනා කර කර ඕක කරන්න බෑනේ පින්වත්නි ඒකාග්‍ර වෙන්න ඕනේ උකුණ බලද්දිත් එතකොට එතෙන්දි හිත ඒකාග්‍ර කරගෙන කෝ ඉන්නවද කියලා බල බල තමයි ඒක කරන්නේ. හොරෙක් වුණත් ඔබ දන්න හොරකම් කරන්න ගියාම මිනිහාට ලොකු ප්ලෑන් හිත ගොඩක් දී හිත හිත බෑ ඒ වැඩේ කරන්න. හරි සූක්ෂම එයා කරන දේ තුළම ඉන්න මේ මේක පරිස්සමෙන් මේ අහුවෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ කියලා. එතකොට මේ අපිට නොතේරුණාට වුන් එතනදිත් යම් කිසි විදියකට විසිරීම පාලනයක් කරනවා. හරි මේ සමාධියක් කියලා කියද්දි මිච්ඡා සමාධි කියලා දෙයක් ලෝකේ තියෙනවා. මිච්ඡා සමාධි කියනකොට සමහරලාට අපිට උත්ෙන්දි කතා කරන්න පුළුවන් කුසල අරමුණකින් තොරව යම් ඒකාග්‍රතාවයකට හිත ගෙනියන එක. ඒක මම කියන්නේ තඩි බලන මට්ටමේම කියලා. සමහරලාට ඒකට එහා ගිය දැන් ඔබ අහලා ඇති සමහරු රිලැක්ස් මියුසික් වගේ දේවල් දාගෙන හිතේ ඒකාග්‍රතාවය හදාගන්න උත්සාහ කරනවා. හිත සංසුන් කරන්න රිලැක්ස් කරන්න කියලා. එතකොට මේ සංගීතයකට සවන් දීගෙන එහෙම නැත්නම් ඔය මොහොදක් දිහා බලාගෙන මිනිස්සු බලනවා එක අරමුණකට හිත ගන්න හිතේ විවිධ දුවන ඒවා අඩු කරන්න කියලා හිත සැහැල්ලු කරන්න හිත සංසුන් කරන්න කියලා මිනිස්සු විවිධ දේ කරනවා
ඉතින් ඔය හැම එකම සම්මා සමාධි වෙන්නේ නැහැ. සමාධියක් කියන එක සම්මා සමාධියක් වෙන නම් සම්මා දිට්ඨිය එක්ක එකතු වෙච්ච අවබෝධයත් එක්ක එකතු වෙච්ච කොටින්ම කියනවා නම් චතුරාරි සත්‍ය අවබෝධ කරන්න උපකාර වෙන සමාධියක් වෙන්න ඕනේ. එහෙම උපකාර වෙන්නේ නැති සමාධියක් තියෙනවා නම් පින්වත්නි ඒක මිච්ඡා සමාධියක් වෙනවා. හැබැයි අපි ඔතෙන්දී ඔබට කියනවා දැන් මිච්ඡා කම්මන්ත කියනකොට සත්තු මරණ හොරකම් කරන ඒ වගේ අකුසල ක්‍රියා මිච්ඡා කම්මන්ත වෙනවා. බොරු කියන පරුස වචන කියන හිස් වචන කියන මේ වගේවා මිච්ඡා වාචා වෙනවා. දැන් ඒ මිච්ඡා කියන පැත්තේ එක එල්ලෙම බුදුරජාණන්සේ පෙන්වන ඒ වගේ අකුසල දේවල් එක්ක ඇති වෙච්ච ක්‍රියා ඒ කම්මන්ත වාචා ඒ සීලස්කන්ධයට අයිති අංගවලදී. හැබැයි මේ සමාධි ස්කන්ධයට අයිති අංගවලදීත් එතන මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි කියලා ඔක්කොටම මිච්ඡා විදියට පෙන්වනවානේ. දැන් ඔතන පින්වත් මිච්ඡා වායාම කියන එක සරලව ඔබට තේරෙනවා යම් කිසි දෙයකට ගන්න වීරියක් තියෙනවා. හැබැයි මේ වීරිය අකුසල් ඇති වෙන්න පුළුවන් වීරියක්. එතකොට ධර්ම මාර්ගයට විතරක් නෙමෙයි වීරිය ඇති කරගන්නේ. අපේ බැලුවොත් එහෙම අර ඔළුවේ තඩි බලන කෙනාට ඒ උකුණු බලද්දි ඒකට වීරියක් ඕනේ. සෑහෙන ඉවසීමක් ඕනේ. ඔය අපි ධර්මයේ තුල කියලා කතා කරන වචනනි ඉවසීම, වීරිය, හිතේ එකඟ බව, සිහිය ඔක්කොම තියෙනවානේ අර උකුණු බලද්දි. එතකොට බලන් ගියාම මේ තනිකර කුසල වේසේ කතා කරන වචන ගොඩක් පාවිච්චි කරලා අකුසලයක් කරනවා. එහෙනම් ඒ වගේ තැනකන ඔබ තේරුම් ගන්න පින්වත්නි එතන මිච්ඡා වායාම තියෙන්නේ. ඒ වීරිය එතන තියෙනවා නම් සිහියක් උකුණාටම ඔලු යොමු කරගත්තේ ඒ සිහිය ඇවිල්ලා මිච්ඡා සති. එතනදී හිත ඒ එකම අරමුණක තියාගෙන විවිධ අරමුණ වලට අර අංශක 180 කියලා කිය උද්දච්ච පැත්තට විසිරෙන්න නොදී එක අරමුණක තියාගෙනම තඩි හොයනවා නම් කෝ 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 කියලා උකුණා විතරයි වෙලා ඔළුවේ තියෙන වෙන අරමුණු නැහැ. එතනදී ඒව ඔක්කොම මිච්ඡා සමාධි වෙනවා. එහෙනම් ඒවා පින්වත්නි අපි මෙතනදී කතා කරන ඔය ඒකාග්‍රතාවය කියලා කියන එක මේ මම මේතනදී ඔබට කියපු ඔය අංශක 90 කියලා කියපු තැන ඒකාන්ත කරලා කුසලයේ විතරක් නෙමෙයි එතෙන්දී අපි කියන්නේ ඔබට අකුසල මිච්ඡා සමාධියක් වුණත් අකුසලයට එකම අරමුණක තියන් ඉන්න එකක් වුණත් මොකක් වුණත් ඒ අර උද්දච්චය කියන එකෙන් දැඩිව විසිරෙන ස්වභාවයෙන් යම්කිසි හිත පාලනයකට ගෙනල්ලා. එතකොට ඔතෙන්දී පින්වත්නි අපිට දකින්න තියෙන දේ තමයි මේ සම්මා සමාධියක් කියන තැනදී හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනකොට සම්මා සමාධියක් විදියට ඒ හිත නිවෙනවා. ඒ හිත සාන්ත වෙනවා. ඒ හිත නිකන් නිරාමිස ප්‍රීතියක් එක්ක එකතු වෙලා හිතේ සැහැල්ලුවක් හැදිලා කායිකවත් ඒ සැහැල්ලුව දැනෙනවා. කොටි මේක ඇඟට දැනෙන දෙයක් පින්වත්නි සම්මා සමාධියක් ඇති වෙන ස්වභාවය. හැබැයි අර උකුණ වැළුවා කියලා ඒ වෙලාවේ හිත එක අරමුණක තියාගත්තයි කියලා ඒ වෙලාවේ වීරියක් සිහියක් තිබ්බයි කියලා ඔබට ඇඟට දැනලා තියෙනවද හරි හිත නිවිලා ශාන්ත වෙලා සංසුන් වෙලා ගියපු ස්වභාවයක් තියෙනවද? නැහනේ. එහෙනම් තේරුම් ගන්න එතනත් නොතේරුණාට අපි ඒකාග්‍රතාවයක වේසයෙන් දැක්කට එතනත් යම්කිසි විදියක උද්දච්චය ක්‍රියාත්මකයි. ඒ තඩි බලද්දිත් එතනත් උද්දච්චය තියෙනවා. හරිද? එතකොට මේ අංශක ගාන 180 150ට ඕවගේ අර වෙනස් වීම විතරයි ඔතන තියෙන්නේ. ඉතින් හිතක සමාධියක් ඇති වෙද්දී ඒ සමාධිය කියලා කියන වචනයට නියම අර්ථකථනයක් හරියට දෙන්න නම් පින්වත්නි කුසලය කුසල පාක්ෂිකවම ඒ හිතේ එක්තැන් වීම එක අරමුණකට එම එන්න ඕනේ. හිත කුසලයක් කුසල අරමුණක කියලා කියන්නේ තමන්ව නිවන අරමුණ. තමන්ව සංසුන් කරන, සාන්ත කරන පින්වත්නි ඒ නිරාමිසව දැනෙන එකක්. ආමිසය කියන එක ඇවිල්ලා රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස මේ වගේ අරමුණු එක්ක එකතු වෙච්ච අරමුණ එතන තියෙන ආමිස. එතකොට ඒ රූප අරමුණු, ශබ්ද අරමුණු, ගඳ, සුවඳ අරමුණු මේ දේවල් එක්ක හිත එක අරමුණක තියාගෙන යනවනම් ඒ එතන නිරාමිස ස්වභාවයක් නැහැ. එතන කිසිම අර සංසුන් වෙන, සාන්ත වෙන නිවීමක් නැහැ පින්වත්නි. ඒක ආමිසයි.
ආමිසව හිතේ ඒකාග්‍ර කිරීම තුල තේරුම් ගන්න ඕනේ උද්දච්චයක්මයි තියෙන්නේ විසිරීමක්මයි තියෙන්නේ. අපි හිතමුකෝ යම්කිසි රූපයක් දිහා බලාගෙන ඉන්නවා. ඒ රූපය එයා ඒ රූපෙ දිහා බලාගෙන එයාගේ හිත එක්කෝ ඇලෙන ස්වභාවයක් ගැටෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ ඇලෙන ගැටෙන ස්වභාවය තියාගෙන මෙයා ඒ රූපයම එකෙල්ලේ රූපෙටම අවධානය යොමු කරගෙන ඉන්නවා. අපි හිතමු මේ වෙලාවේ වෙන අරමුණු නැහැ හිතේ. අර රූපෙමයි තියෙන්නේ. දැන් එතකොට ඒක ආමිෂයක් වෙන්න පුළුවන්. ඒක හිතේ රාගය උපද්දන රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතේ ద్వේෂය උපද්දන රූපයක් වෙන්න පුළුවන්. පින්වත්නි රාගයේ උපද්දන රූපයකට එකම අරමුණක් විදියට හිතේ තියන් හිටියත් ద్వේෂය උපද්දන රූපයකට එකම අරමුණක් විදියට හිතේ තියාගෙන හිටියත් එතන ඒ රාගය තියෙන නිසා ඒ ద్వේෂය තියෙන නිසා හිත සංසුන් නැහැ. අරමුණ එකම අරමුණ. හිත සංසුන් නැහැ. දැන් ඔබ හිතන්න මෙහෙම යම්කිසි පුරුෂයෙක් එයා ප්‍රිය කරන කාන්තාවකගේ යම් නුසුදුසු විදිහක රූපයක් දිහා බලාගෙන ඉන්නවා. දැන් පුරුෂයෙක්. එතකොට එයා වෙන වෙන අරමුණු ගොඩ හිතන්නේ නැතුව එකම රූපයක් දිහා බලාගෙන එක අරමුණක හිත තියන් හිටියත් හිතේ ඇතුලේ ක්‍රියාකාරී වෙන්නේ රාග අරමුණ. රාග අරමුණට ඒකාග්‍ර කරගෙන හිටියත් එක ඒකාග්‍ර වෙච්චව රාග අරමුණකට හිත තියන් හිටියත් ඒ හිත සංසුන් නැහනේ. හිත නිවෙන්නේ නැහනේ. ඇවිස්සෙනවනේ අර රාගෙත් එක්ක. ඒකට අපිට කියන්න වෙන්නේ එතෙන්දි මොකද්ද? ඒ රාගය නිසා ඒ හිත එක අරමුණක තියන් හිටියත් ඒ අරමුණට වීරියකින් ඒ අරමුණේ තියන් හිටියත් ඒ අරමුණ තුළම මිච්ඡා සතියක් විදියට සිහියක් තියන් හිටියත් පින්වත්නි හිතේ සංසුම් බවක් ඇති වෙන්නේ නැති නිසා හිත ගිනි ගන්න නිසා ඒවා කුසල. එතනත් එක අරමුණක කියලා කිව්වට රාගය ඇති වෙච්ච එක අරමුණක කිව්වට එතනත් තියෙන උද්දච්චයක්මයි. ඒකත් එතනත් විසිරීමක්මයි තියෙන්නේ. දැන් අර උකුණ බලන තැන රාගෙ නෙමෙයි අනිත් පැත්තේ ద్వේෂෙනේ. උකුණ කෙරෙහි ద్వේෂයක් එක තමයි ඔය හිත ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඔබ හිතන්න දැන් තරහකාරයෙක්ගේ රූපයක් තියාගෙන බලාගෙන ඉන්නවා. තරහකාරයාගේ රූපෙ දිහාම බලාගෙන ඉද්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔන්න ඒ විනාඩි 10ක් තිස්සේ බලන් හිටියා ඒ විනාඩි 10 ඒ මිනිහා ගැන අරමුණෙන් එහාට ගියේම නැහැ. ඒ මිනිහා ගැනමයි විනාඩි 10ම හිත තියන් හිටියේ. ඒක ඒකාග්‍රතාවයක් කියලා කියන්න බෑ පින්වත්නි. ඇයි ඒ? ඒව සමාජයේ එක අරමුණක කියලා හිතුවට එතන තියෙන මිච්ඡා වශයෙන් ඇති වෙච්ච සතියක් අකුසලයක් ඇති වෙන සීයක්. අකුසල ඇති කරන වීරිය ඒ පුද්ගලයා ගැනම විනාඩි 10ක් තිස්සේ ඒ පුද්ගලයා ගැනම හිත තියන් ඉන්න තැන වීරියක් කියලා කියනවා. ඒ වීරියකින් වගේ කියන්නේ හිතේ උත්සාහයක් තියාගෙන ඉන්නවා ඒ අරමුණෙන් පිට යන්නේ නැති වෙනම. හැබැයි ඒතුළ අර ద్వේෂය ඇවිස්සන ගිනි ගන්නවා. ඒ තරහකාරයාගේ රූපෙ දිහා බලන් ඉද්දි එතන ගිනි ගන්නවා. කිසිම නිවීමක් නැහැ පින්වත්නි. ඒවත් අපිට කියන්න වෙන්නේ ඒකාග්‍ර පැත්තට කිව්වට ඒවා උද්දච්චමයි. ඒවා තුලත් තියෙන විසිරීමක්මයි. නිවීමක් නැහැ. අන්න බලන්න දැන් රූපයක් බලන් ඉන්නවා කියද්දී හිතන්න අසුබ අරමුණක් කරගත්ත රූපයක්. ඕජස් කලලා ගඳ ගහන පණුව උතුරන රූපයක් දිහා බලාගෙන ඉන්නවා. දැන් මේ රූපෙ දිහා බලාගෙන කෙනෙක් ඒකම අරමුණු කරගෙන ඒකාග්‍ර කරගෙන විනේව ඔළුවේ නැහැ අර අරමුණ විතරයි. හැට පේන අර අසූචි වැගිරෙන රූපෙ දිහා විතරක් බලන් ඉන්නවා. අපිට කියන්න බෑ ඒ බලන් ඉන්න මිනිස්සයා උද්දච්චයෙන් හිත මේ ඒකාග්‍ර පැත්තට ගෙනල්ලාද නැත්නම් උද්දච්ච තුලද කියලා කියන්න බෑ බලන් ඉඳලා. ඇයි ඒ? සමහර විට අර මිනිස්යාර රූපෙ දිහා බලාගෙන පින්වත්නි ගැටි ගැටි නොවෙන්න පුළුවන්. ඔය ඊයා අප්‍රියයි ඈක්කා කියලා ඔය වචන එන්නේ. ඒව ඇතුලේ තියෙනවා ගැටීමක්. නොතේරුණාට. දැන් කවුරු හරි කෙනෙක් වමනේ ටිකක් දානකොට ඊයා කියලා හිත ඈත් කරගන්නකොට එතන ගැටෙනවා. අර
අරමුණත් එක්ක. ඒ දැකපු අරමුණ වමනේ දාන ඒ වමනේ දානකොට මොනවා හරි ගඳක් ආවනම් ඒවට ගැටෙනවා. පින්වත්නි අර අසුචි රූපෙ දිහා බලාගෙන ගැටි ගැටි ඉන්න පුළුවන්. මතක තියාගන්න. ගැටෙන තැන හිත සංසුන් නැහැ. හිත නිවෙන්නේ නැහැ. එතනත් හිතේ විසිරීමක් තියෙන්නේ. මොකද එතනත් පිච්චෙනවා යා. ගැටෙන තැන. දැන් ඔබ බලන්නකෝ ඔය අප්‍රිය කර කර ඉන්න තැන හිතේ සංසුන් බවක් නැහනේ. ඒ එතනත් හිතේ විසිරීමක් තියෙන්නේ. එහෙනම් අසුචි සහිත කයක් දැකලා පිළිකුල් කරනවායි කියන්නේ ඊයා ඈක්කා කියන එක නෙමෙයි. පටික්කුල සංඥාව තුළ නිවෙනෝ. පටික්කුල සංඥාවක් මේ කුසල අරමුණක් විදිහට ඇති කරගත්තම් පින්වත් හිත සංසුන් වෙනවා, සාන්ත වෙනවා. මේ මිනිස්සයා කවදාකවත් ඒ අරමුණ ඇතුලේ ඒක පීඩාවක් විදිහට අප්‍රිය කරන්නේ. ඔය අප්‍රියාවයි පටික්කුල සංඥාව ඇති වෙන මානසිකාරය දෙක. හිත සාන්ත වෙනවා. හැබැයි කොහොමුණත් ඒක අර බුද්ධානුස්සතිය වගේ අර හිම්මම නැහැ. පටික්කුල අරමුණ කොහොමුණත් පින්වත්නි යාට හිතේ රාගය හෝ ద్వේෂය හෝ කිසිම අරමුණක් අකුසල අරමුණක් ඇති කරන්නේ නැති වෙන විදිහට හිත සංසුන් කරනවා නම් අන්න එතන ඒ අරමුණ ඒකාග්‍රතාවය විදිහට කුසල සම්මා සමාධිය ඇති කරන්න උදව් වෙන ඒකාග්‍රතාවයක් කරගන්න පුළුවන්. එතෙන්දී උද්දච්ච නැහැ. මේ උද්දච්චය කියන එක හරිම සියුම්. එතකොට එකම රූපෙ දිහා බලාගෙන උද්දච්චය නැති කරගන්නත් පුළුවන්, උද්දච්චය ඇති කරගන්න පුළුවන්. හිත නිවෙනවා නම්, හිත සංසුන් වුණා නම් ඒ සංසුන් වෙච්ච එකම අරමුණක් තුළ හිත පවත්වද්දී එතෙන්දී උද්දච්චයෙන් හිත ඈත් වෙනවා. හැබැයි ඒ අරමුණත්ම බලාගෙන ගැටි ගැටි ඉන්නවා නම්, එතනදී ඇලි ඇලි ඉන්නවා නම් එතෙන්දී පින්වත්නි එතන උද්දච්චයක් නැහැ. අර එක ස්වාමීන් වහන්සේ තමයි අමු සෝහනකට ගිහිල්ලා භාවනා කරන්න, ඔබට මතක ඇති මේ ඕජස් ගලලා මේ පණුව උතුරන මිනිය දිහා බලාගෙන ගැහණියකගේ රූපය මේ ස්වාමීන් වහන්සේට එතෙන්දී රාගය ඇති වුණා. අර කාන්තාවගේ මිනිය ගඳ ගහලා පණුව උතුරනවා. හැබැයි ඇයගේ ශරීරයේ සමහර දකින නිමිතිත් එක්ක හිතට එන්නේ උන්වහන්සේට රාග නිමිති, රාග අරමුණු. උන්වහන්සේ රාගයෙන් අර පණුව උතුරන මිනිය දිහා බලාගෙන හිටියා. දැන් ඔබ හිතන්නේ ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේගේ හිත මේ ඇහැට පේන රූපයටම ඒකාග්‍ර කරගෙන, හැබැයි ඒකාග්‍ර බව තුළ උන්වහන්සේ රාගය උපද්දගත්ත කියන්නේ තේරුම් ගන්න එතනක් තියෙන උද්දච්චයක්මයි. එතනක් තියෙන විසිරීමක්මයි. සංසුන් වෙලා නැහැ. සංසුන් වෙන්න ඕනේ ඒකාග්‍රතාවය හරියට රහවිදින්න. සංසුන් නැත්තම් පින්වත්නි එතන රාගය ඇවිස්සුනා නම්, ද්වේෂය ඇවිස්සුනා නම් එතන තියෙන උද්දච්චයක්මයි. උද්දච්ච පීඩාවක්. උද්දච්ච කියන්නේ දුකක්. දැන් ඒ මිනිය දිහා බලාගෙනම අර ස්වාමීන් වහන්සේ මොකද උනේ? සුබ වශයෙන් ගත්ත නිමිත හැලෙවටක් ගාලා අසුබ පැත්තට. උන්වහන්සේ නිවුණා. ඒ නිවිච්ච නිවිල්ල කොච්චරද කියනවනම් උන්වහන්සේ ඒ මිනිය දිහා බලාගෙනම රහත් වුණා පින්වත්නි. අරහත්ත්වයට පත් වෙන්න ප්‍රඥාව පරිපූර්ණ වෙන්න ඕනේ. ප්‍රඥාව පරිපූර්ණ වෙනවායි කියන්නේ පින්වත්නි යථාභූත ඥානය පරිපූර්ණ වෙනවායි කියලා කියන්නේ උන්වහන්සේට එතන හොඳ චිත්ත සමාධියක් ඕනේ. එහෙනම් අර මිනිය දිහා බලාගෙනම උන්වහන්සේ හොඳට චිත්ත සමාධිය ඇති කරගත්තා. ඒකාග්‍රතාවය, ඒ සම්මා සමාධිය ඇති කරගත්තා. එතකොට හිත විසිරුණෙත් ඒ මිනිය දිහා බලාගෙන, හිත සංසුන් වුණෙත් ඒ මිනිය දිහා බලාගෙන. රූපෙදි එකම රූපේ. අන්නෙතෙන්දී උන්වහන්සේ ඕජස් ගැලුවත් ඒක ආමිෂයක් විදිහට නෙමෙයි, සාමිෂ විදියට. ආමිෂ කියන්නේ මේ නිර්ආමිෂ කියන වචනේ බැහැර තියෙන දේ තමයි සාමිෂ කියලා කිව්වේ, ආමිෂ සහිත. ඒතර උන්වහන්සේ අර මිනිය ආමිෂ සහිත සාමිෂ දෙයක් විදිහට ගත්තා. ඒ ගත්ත තැන උන්වහන්සේට සුභ වශයෙන් දැක්කා, උද්දච්චයමයි වැඩුණේ, හිත විසිරුණා, කාමච්ඡන්දෙත් තිබ්බා. ඒවත් එක්ක තමයි හිත තනිකර නීවරණ ගොඩක ඇවිස්සුනේ. උන්වහන්සේ ඒක ආමිෂ පැත්තෙන් නිර්ආමිෂ පැත්තට ගන්නකොට හිත, ඒ කියන්නේ මේ රූපේ අසුභෝසයෙන් දකිනකොට කාමච්ඡන්දෙත් නැති වුණා, ඒ තුළ ඇතිවෙච්ච අර උද්දච්චෙත් නැති වුණා,
hita visirene ke sampurna neti vela ikkanga una samadhi mattuna samadhi antimata paripurna samadhiyak vela paripurna prajnyava sammadittiya paripurnama vela rahat wenawa e etanama etakota obata den therennata one me ekka nimittaka tulama uddacche ekagratave kiyana eka athare maha puduma dolanayakata yanawa hita eka hitenma wenna deya etakota den oya rawatenawai kiyala kiwwe me veeriya vesen uddacche hada gannawa ekena veeriya karanawai kiyala visirenawa ikmanata marga pala labanawa ikmanata sowan wenna ona den ananda hamuduruwantat pinwathne ara sangayanawata wadinn onakamat ekkane rahat wenna loku athyawashya awashyathawayak aye palawini sangayanawedi ananda swamin wahanseta den me sangayanawata sahabhagi wenna one tawa mettarai tiyenne dewas tawa mettarai ara den මේ දවස්වල අපි දැක්ක නෙල්ලිගල හාමුදුරුව කූරගල පින්කම වෙනුවෙන් මේ පොය දවසේ පින්කම තියෙනවානේ. ඉතින් උන්වහන්සේගේ ප්‍රචාරණ කටයුතු සිදු කරනකොට තව දින 18යි තව දින 15යි මෙහෙම මේ අර දින අඩු කර කර පෙන්නනවා. පින්කමට තව මෙච්චරයි දවස්. ඉතින් ඇඟිලි ගණගෙන ඉන්නවා කියන්නේ මිනිස්සු. දැන් කූරගල පින්කමට මේ පොයට සිල් සමාදන් වෙන්න යන්න බලන් ඉන්න අපේ සිත් මිත් අසපුවහන මෙනෙත් FM ශ්‍රාවිකාව උනත් ඇඟිලි ගණගෙන ඉන්නවා ඉක්මනට යන්න ඕනේ දාට කියලා. එතකොට දැන් ඒ වගේ අර ආනන්ද හාමුදුරුවන්ට හිත ඇඟිලි ගනිනවා සංගායනාවට. තව දින මෙච්චරයි. තාම රහත්ුන්නේ නැහැ. දැන් ඔන්න ආයි උදේ පහ පහවදා අවදි වෙනකොට තව මෙච්චරයි තවස් තියෙන්නේ. තාම රහත්ුන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් පේනෝ පින්වත්නි වීරියක් වගේ. වීරියක් කියලා හිතෙන්නේ. හැබැයි රහත්ුන් නැහැ කියන එකට ටක් ගාලා පරයන්කෙට වාඩි වෙනවා සක්මන් කරනවා සමහරලාට දානෙ වල දන්නෙත් නැහැ නිදි වරාගෙන භාවනා කරනවා දැන් පේන්නේ වීරියක් කියලා. හැබැයි වීරිය වේශයෙන් ඇවිල්ලා තියෙන උද්දච්චය. එතන තියෙන විසිරීම. හරි කපටි හිත දැන් උද්දච්චය ආපු තැන අකුසලයක් නේ. ඉතින් අකුසලයක් ආපු තැනක කොහොමද හිත සමාධිමත් වෙන්නේ? එතකොට වීරිය කියන එකෙන් මේ අර අධික වීරිය ආපු ගමන් කෙලින්ම උද්දච්චයට පණිනවමයි. ඒ නිසා තමයි සෝන ස්වාමීන් වහන්සේ ඉක්මන්ට මාර්ගඵල ලබන්න ඕනේ කියලා අධික වීරියක් තියන් ඉඳලා උන්වහන්සේට කිසිම සමාධියක් ඇති වුණේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය සන්නන්තලා සාමාන්‍ය මට්ටමින් භාවනා කරලා උන්වහන්සේලා හොඳට සමාධිය උපද්ද ගන්නවා ධ්‍යාන වඩනවා සෝනහාමුදුරු ඊට වඩා වීරිය කරනවා ඊට වඩා උත්සාහවන්තයි ඊට වඩා කැප වෙනවා රෑ නිදාගන්නෙම නැහැ සක්මන් කරනකමයි වැඩේ පරයන්කේ කියන්නේ වාඩි වෙන භවනාවේම ওই දෙකෙන් මාරු වෙවි ඔච්චරයි දානියත් හරියට ගන්න නැහැ සෝනහාමුදුරු වෙන දෙයක්ම නැහැ ඔච්චරමයි එතකොට ඔබට ඔන්න ඉතින් තියනවා දෙයක් උද්දච්චය තියනවා විසිරීම ඒ ASCII උන්වහන්සේට වෙන කිසිම අරමුණක් නැහැ එකම අරමුණනේ ඒකාග්‍ර වගේ හැබැයි එකම අරමුණ වුණාට මාර්ගඵල ලබන්න රහත් වෙනුනේ රහත් වෙනුනේ රහත් වෙනුනේ උන්වහන්සේ මේ ගිහි කාලේ කාපු බීපුවා ගැන හිත හිත ඇඳුම් පැළඳුම් ගැන හිත හිත උන්වහන්සේ මේ ඉස්සරහට මොන හරි ලොකු ප්ලෑන් තියාගෙන ඒව මුකුත් නැහැ පින්වත්නි. එතකොට බලන්නකො විසිරීම කියන එක හරිය නෑ වගේ නේතන. එක එක අරමුණු වල දුවල නැහැ. උන්වහන්සේගේ හිත දැන් අපි අරමුණු වල දුවනවායි කියලා අපි හිතන්නේ මොකද්ද? අර කන බොන එක ගැන හිතනවා අර අසවල් දේ ගැන හිතනවා අරයා ගැන හිතනවා මෙයා ගැන හිතනවා නරහෙට දුවනවා මෙහෙට දුවනවා දැන් ඒත් සෝනහාමුදුරන්ට ඒක මොකුත් තිබුණේ නැහැ නේද වෙලාවේ සෝනහාමුදුරු ඕවා ගැන හිතන්න උනන්තර වෙලාවක් තිබුණේ නැහැ නන්ද හැම වෙලාවෙම තිබි දැන් මරේ දැන් අපවත් ඉක්මන් රහත් වෙනුනි ඉක්මන් රහත් වෙනවනේ පින්වත්නි අන්න විසිරීමක් නැහැ වගේමයි හැබැයි විසිරීමක් ගහරපොදුමයි විසිරීමක්මයි කියන්නේ එක අරමුණක උනත් ඒක කරන්න ඕනේ කියලා එන ඒ අධික වීරිය ඇතුලේ නොතේරිම හිත සංසුන් වෙන්නේ. සංසුන් කියන එක එන්න බෑනේ අර කලබලේ එක. එතකොට අරමුණු ගොඩක් නෑ. එක එක ආමිස අරමුණු වල දුවන්නේ. හැබැයි හිත සංසුන් නෑ. එහෙනම් වීරිය වේශයෙන් උද්දච්ච වෙනවා. ඒක හරිම සියුම් උද්දච්චයක්. ඒ උද්දච්චයට ගොඩාක් භවනා කරන සමහරලාට අහු වෙනවා වින්නත්. මම ඇසුරු කරපු දාට භවනාවට වීරියක් තිබ්බ සහෝදරේ පිට එක්ක මහාන වෙලා
එයා පිටරට රැකියාවකුත් දාලා ඇවිල්ලා මහනෝනේ අධික වීරියක් තිබ්බා අන්තිමට මෙයා ඒ වීරිය වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා අපි හිතුවේ රහත්ම වෙලා නවතී කියලා අන්තිමට වැඩි වෙලා වැඩි වෙච්ච වැඩිකමට මොකද උනේ අන්න ආපහු අරේ ජොබ් එක කරනවා සිවුරු අරලා ගිහිල්ලා ඒකයි ඒක වැඩි වෙන ගම සෝන හාමුදුරන්ට බුදුරජාණන්සත් ලස්සන්ට උපමා කරලා පෙන්නනවා සෝන ඔයා ගිහි කාලේ සංගීතඥයෙක් නේද කියලා එහෙමයි ස්වාමිනේ කිව්වා සෝන ඔය වීණාවේ තත් තද කළොත් මොකද වෙන්නේ කියලා ඇහුවා කිසිම මිහිරි හඬක් කියන්නේ එතකොට තත් බුරුල් කරොත් ඒත් කිසිම මිහිරි හඬක් කියන්නේ තත් කියන්න ඕන ප්‍රමාණයක් තියෙනව නේද කියලා ඇහුවා ඒ වගේ තමයි කෝ වීරියත් ඒක හරි ලස්සනයි බුරුල් කරපු ගමන් තීන මිද්දට පයින්න ඇතුළට ඇකිලෙනවා ඒ කියන්නේ අංශක බිඳුවට පයින්න තද කරපු ගමන් අංශක 180ට පයින්න එක්ක තීන මිද්ද එක්ක උද්දච්ච දෙපැත්තට පයින්න මේ අර වීරියක් තියන්නු මට්ටමක් තියෙන රංශක 90 මැද කිව්වා වගේ සතිය වීරිය මේ කියන හිත එක්තැන් කරන සමාධිය මේ ඔක්කොම තියන්නු මැදක් තියෙනවා පින්වත්නි අන්න ඒක තමන්ගේ හිතින් හරියට තේරුම් අරගන්න අත්දැකීමෙන්ම කටයුතු කරන්න මේක අත්දැකීමෙන් ඉන්න ඕනේ නිකන් මේ බන ටික අහගෙන ඉඳලා ඔයගොල්ලෝ හිතට ප්‍රශ්න හදාගන්න එපා අපි කොහොමද ඕක බැලන්ස් කරන්නේ කීකී හිත හිතින් ඉන්න ඒක ප්‍රායෝගිකව යනකොට තේරෙනවා මගේ දැන් මෙතන වීරිය වැඩිකමට විසිරෙනවා ඒක යද්දි තේරෙනවා පින්වත්නි අවාසනාවේ මෙහෙම දෙයක් වෙනවා කියන එක තේරුම් අරන් හිටියේ නැත්තම් එහෙම වෙන්නේ එයා වීරිය වේසෙන් ඒකටම ඇබ්බැහි වෙලා කන්නේ බොන්න නැතුව නිදිය ගන්න නැතුව ඉක්මනට මාර්ගඵල ලබන්න ඉක්මනට සමාධියක් ගන්න ඕනේ කියලා ඉඳලා දැන් වීරිය වැඩිකමට විසිරීම වැඩි වෙලා සංසුන් නැහනේ ඊට පස්සේ මොකද වෙන්නේ දැන් මෙයා බලාපොරොත්තු වෙන සමාධියම යට ලැබෙන්නේ ඇයි ඉතින් අර විසිරීම වැඩිකමට කලබලය තුල සමාධිය වැඩෙන්නේ එතකොට පයින උද්දච්ච ටග්ගල කුකුච්චිට කොහොමද කුකුච්චිට පයින දැන් පසුතැවෙනවා මං කොච්චර වීරිය කළාද කිසිම සමාධියක් නැහැ මේ උද්දච්ච කුකුච්චේ කසාද බඳලා වගේ දෙන්නකට තියන්නේ ඔය උද්දච්ච දානට ටග්ගල කුකුච්චිට පින්වත් නික හරි පුදුමයි සමහරලාට උද්දච්ච නිසා ශික්ෂාපද බිඳ ගන්නා බිඳගත්ත ගමන් කුකුච්චට පයින්නවා අර විසිරීම නිසා ශික්ෂාපද බිඳගත්තා දැන් ඉතින් පසුතැවි තැවි ඉන්නවා අයියෝ මේක බිඳුනාට දැන් වැඩන්නේ පසුතැවෙනවා කුකුච්චේ ඒ ශික්ෂාකාමීත්ව වේසින් කුකුච්චේනවා සමහරලාට එයා හිතන්නේ සීල ගෞරවය කියලා එයා සීල ගෞරවය කියලා හිතාගෙන පසුතැවි තැවි ඉන්නවා එයා සීල ප්‍රකෘති කරගන්න දන්නේ නැහැ මේව හේතුන් නිසා හටගත්ත හේතු නැති වුණ හින්දා නේ කැඩුන හරි මන්ස හේතු හදාගන්න න් එයා කිසි දෙයක් දන්නේ නැහැ පසුතැවිත වෙනවා දැන් අපි මෙහෙම කියමු පින්වත්නි අර අමුසොහනට ගිහිල්ලා ඕජස් ගලන කාන්තාවගේ මිනිහ දියා බලන් හිටපු හාමුදුරුවෝ ආවේ සමාධියක් ඇති කරගන්න ආවේ අවබෝධයක් ඇති කරගන්න හැබැයි උන්වහන්සේට මොකද උනේ රාගය පැත්තෙන් කාමච්ඡන්දය හරහා කෙලිමු දැච්චට පැන්නා දැන් උන්වහන්සේ රාගය අවුස්සගත්තා උද්දච්චනේ දැන් උන්වහන්සේ උතන තග්ගාල හිත තේරුම් අරගෙන මෙතන සමබර තැනට ගත්තේ නැත්තම් ඊට පස්සේ වෙන්නේ මොකද්ද අයියෝ මේ වගේ ගඳ ගහන කුණු ඇඟක් බලලත් මට රාගය ඇති වුණා නම් වේදන්නේ මගේ හිත කොහෙද මං ඉතින් අවබෝධ කරන්නේ මොන මාර්ගඵලද මං වගේ කෙනෙකුට කියලා දැන් ඉතින් කුකුච්ච පසුතැවි තැවි ඉන්නවා ඒකන බලන්න අර උද්දච්ච පයින්නවා කියලා මේ කුකුච්චට ඒ කියන්නේ උන්වහන්සේ ඊට පස්සේ හිතන්නේ මේ මට මාර්ගඵල ලබන්න බෑ මට සමාධිය වැඩෙන්නේ මගේ හිත මහ නීච හිතක් දැන් හිත නීචයි කියලා හිතට නිග්‍රහ කරන්න ඕනේ හැබැයි මේ නිග්‍රහ කිරීම පින්වත්නි කුක්කුච්චට යන්න දෙන්න හොඳ නෑ පසුතැවි තැවි හිටියා කියලා තැන අකුසලයක් තියෙන ඒක ද්වේෂයක් පසුතැවි තැවි ඉන්න එක ඇතුළෙම තියෙන ද්වේෂයක් ඒක ගැටීමක් එනිසා පසුතැවි තැවි හිටියයි කියලා කවදාකවත් හිතේට අවබෝධයක් එන්නෙත් නැහැ සංසුන් බවක් එන්නෙත් නැහැ හිතේ තියෙන අකුසල් වලට නිග්‍රහ කරන්න ඕනේ චි කැත්ත හිත මේතනත් ඇති කරගත්තනේ රාගය කියලා හිතට නිග්‍රහ කරන්න ඕනේ ඒ නිග්‍රහ කිරීම පින්වත්නි අර වගේ පසුතැවි තැවි හිත ඉන්නා කියන එකට සමගරන්න බෑ මෙතන තියෙන්නේ ඉගෙන පසුතැවීම තුළත් උද්දච්ච තියෙනවා පසුතැවි කියන්නේ පසුතැවෙනවා කියන තැනත් විසිරෙන්නේ තියෙන්නේ ලස්සන උපමාවක් තියෙන අටුවාවේ මේ අමු මැටි බෝලෙකුයි රබර් බෝලෙකුයි ගන්නවා ඔබ හිතන්නේ එතකොට
දැන් මේ බෝල දෙකම එක ප්‍රමාණයක සයිස්. ඈතර බැලුවම පාටත් එක වගේ. අර සමහර ඉස්සර ආපු ඒ රබර් බෝල තියෙනවා නිකන් මැටි පාට වගේ ඔබට මතක ඇති. ආන් ඒ වගේ පාට රබර් බෝලෙකුයි ඒ ප්‍රමාණයම අමු මැටි බෝලෙකුයි තියෙනවා. අමු මැටි ගුලියකුයි. දැන් මේ දෙකම කොතන හරි හොඳ සමතලා පොළවක වේගෙන් පොළවට අතාරිනවා. දැන් ඔබ හිතන්න මොකද වෙන්නේ? අර රබර් බෝලේ පොළවේ වදිනකොට උඩ පැන පැන තියෙනවා. පොළවේ ඇලුන්නේ නැහනේ අර බෝලේ. ඒක පැන පැන තියෙනවා. හෙලවි තියෙනවා. හැබැයි අර අමු මැටි බෝලේ එතන පොළවට ගහපු ගමන් මොකද වුනේ? ඒක එතනම අර මේ ඔබට කියන්නේ ගෙම්බා බෝලේ ගැහුවා වගේ එකක වචන තියෙනවා නිකන් මැටි බෝල එහෙම චක් ගාලා තැලෙනවනේ පොළොවට පින්වදි. අර ඒ තැලිච්ච තැන එතනමයි. ආයි ඒක බම්ෆුන් නැනේ උඩට පැන නිකන් සෙලවි තිබුණ නැහැ. ඒකේ වැඩිච්ච තැනමයි. අන්න හිතක ඒකාග්‍රතාවයක් කියන එක ඔය අමු මැටි බෝලය පොළොවට ගැහුවා වගේ. අරමුණක් දුන්නම ඒ අරමුණ තුල සැලෙන්නේ නැහැ. සෙලවෙන්නේ නැහැ. එතකොට අර මේ විසිරීමේ උද්දච්චයේ ස්වභාවය රබර් බෝලේ පොළොවට ගැහුවා වගේ. එක අරමුණක නෑ. එක එක අරමුණු වල සැලෙනවා. එතකොට මේ හිතට අපි තව විදිහකට කිව්වොත් එහෙම විසිරීම කියන එක මොන වගේද කියලා ගත්තොත් ඒක නිකන් ස්ථාවර නෑ හිතට. කිසිම තව ලස්සන උපමාවක් තියෙනවා තව සූත්‍රයක. ඔගොල්ලෝ දැකලා තියෙනවා පින්වත්නි ඔය වතුර කලයක් එහෙම තියෙනකොට දරණුවක් තියන්නේ යටින්. මේ දරණුව චිතේ සමාධිය ඇති කරන නිමිත්ත හැටියට ගන්නවා කමඨහන කියලා. එතකොට දරණුව නැති රවුම් මේ වතුර කලයක් වගේ භාජනයක් හට්ටි මුට්ටි වගේ දේවල් සැලෙනවනේ. එක විදියකට නෑ හෙලවෙනවා එහාට මෙහාට. හැබැයි ඒ හෙලවෙන්නේ නැතුව සමහරලාවට තියෙන වෙලාවලොත් තියෙනවා ටිකක් වෙලා ගියාම. හැබැයි පොඩි දෙදී හෙලවෙනවා. එතකොට දරණුවක් තිබ්බට පස්සේ එහෙම ලේසියෙන් හෙලවෙන්නේ නෑ. මේ හිතට භවනාරමුණ කියන කමඨහන නැමැති දරුණුව දුන්නට පස්සේ අන්න ඒ වගේ සෙලවෙන සිත නොසෙල් වී තියෙන එක අරමුණක් කරගන්නවා. එතකොට ඒ අරමුණ තුළ හිත නිවෙනවා, හිත සංසුන් වෙනවා. න සරලවම අපි මේ හිතේ තියෙන අරමුණු තුළ උද්දච්චයට ගිය තැන තේරුම් ගන්න ඕනේ. හිත නිවුණද ඇවිස්සුණාද කියන තැනින්. නැත්තම් මේ හිතේ අරමුණු දැන් ඔබ හිතන්න බුදුගුණ භාවනා කරන කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගේ හිත එක එක අරමුණු වල දුවනවා වගේ තමයි. ඒ අරහන් ගැන හිතනවා, මේ හිඳ අරහන්, මේ හිඳ සම්මා සම්බුද්දයි, මේ හිඳ විජ්ජාචරණ සම්පන්නයි, මේ හිඳ සුගත කියලා. දැන් එතකොටත් කියනකොට කියතයි. ඉතින් බලන්නකෝ කීයක් අරමුණු වල දිවද බුදුහාමුදුරුවන්ගේ විවිධ ගුණ හිතනකොට, උන්වහන්සේගේ ජීවිතේ චරිත ස්වභාවය හිතනකොට එක එක අරමුණු වලට දිව්වා කියලා නෑ. එතන බලන්න උද්දච්ච නෑ. එතන තියෙන්නේ ඒකාග්‍රතාව වෙනවා. ඇයි ඒ? නිවුන නිසා. දැන් සංසුන් වුණා. රාගය විශ්ුන්නේ, ද්වේෂය විශ්ුන්නේ. ඒ බුදු ගුණේ හිතන තැන හිත නිවෙනවා. හරිම සියුම්. එතකොට සමහරලාට පින්වත්නි විතරක බහුලව ගන්න තව මේ අරමුණු තියෙනවනේ. භාවනා අරමුණු ධාතු මනසිකාරේ. එතකොට ධාතු මනසිකාරේ වඩනකොට මේ පටවීන්, මේ ආපෝ ධාතු, මේ ආකාරයේ තේජෝ ධාතු, මේ ආකාරයේ වායු ධාතු කියලා මේ කයේ කොටස් ගත්තා. කෙස් වල ස්වභාවයේ, ලොම් වල ස්වභාවයේ, නියපොතු වල ස්වභාවයේ, දත් වල ස්වභාවයේ එකින් එකට හිතනකොට ඉතින් බලන්නකෝ එක එක අරමුණු තුල දුවනවා වගේ මේ කය ගැනමයි අරමුණු කරන්නේ. එතකොට මේකත් අර මිනිය දිහා බලන් හිටියා වගේ කතාවක් තමයි. දැන් කෙස් දිහා අරමුණු කරගෙන රාගය ඇති කරගන්න පුළුවන්නේ. කෙස් කාගේ හරි අපි හිතමු ඔන්න පුරුෂයෙක් කාන්තාවකගේ කේස කල්යාණී කියලා කේස් දිහා බලාගෙන මේයාගේ කොණ්ඩේ මාර ලස්සනයි කියලා දැන් එයාට රාගය ඇති කරගන්න පුළුවන්. එතකොට තව කෙනෙකුට ඒ කේස් මරමුණු කරගෙන රාගය නැති වෙන විදිහට අසුභ සංඥාවෙන් හිත නිවා ගන්න පුළුවන්. එතකොට එතන උද්දච්චය දැන් දෙන්නම කේස් ගැන හිත ඉන්නවා. හැබැයි එක කෙනෙකුගේ හිත උද්දච්චයෙන් ඈත් වෙලා සමාධිමත් වෙනවා කේස් ගැන හිතම. එනම් කේස් ගැන හිත හිටියා කියලා ඒක උද්දච්ච කියන්න බෑ. දෙන්නෙක්ම හිත ඉන්න දෙන්නගෙම ස්වභාවය එකයි. එකයි කියන්නේ දෙන්නම හිත ඉන්නවා. එතකොට පින්වත්නි කෙනෙකුගේ හිත නිවෙනවා, රාගයටපත් වෙනවා, ද්වේෂයටපත් වෙනවා,
නිවෙනවා. එතන ඒකාග්‍රතාවයේ තියෙන්නේ. කෙස් ගැන සිත සිතා ඒකාග්‍රතාවය. අනිත් එක්කෙනා කෙස් ගැන හිත හිත රාගය උසගත්තා. එතන තියෙන්නේ කෙස් ගැන හිත හිතා උද්දච්චේ. දැන් ඔබට තේරෙන්න ඕනේ මේ උද්දච්චේ ඒකාග්‍රතාවේ හරි අමුතු කතාවක් මේක. එතකොට අපේ ලොම් නියපොතු දත් සම මේ හැමදේම මෙහෙමනේ. රාගය උසගන්නත් පුළුවන් රාගයට පත් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ ධාතු මනසිකාරය කරන කෙනා කීයක් දේවල් හිතනවද මේ කුණප කොටස් 32ම ගත්තම පටවිය ආපෝ දෙපැත්තට විතරයි නේ ඊට පස්සේ තේජෝට තව ඒවා තියෙනවා වායෝට තව ඒවා තියෙනවා මේ ඔක්කොම හිත හිත ඉන්නකොට එතන කියන්න පුළුවන් නේ අන්න විසිර හිතේ කීයක් විතර්ක වැඩද එහෙනම් උද්දච්චයක් කියලා කියත හැකි ධාතු මනසිකාර භාවනා කරන කෙනාට නෑ ධාතු මනසිකාරය තුළ නීවරණ යටපත් කරනවනේ පින්වත් නීවරණ දුරු කරනවනේ හිත සමාධිමත් කරන හිත නිවනවනේ එහෙනම් උද්දච්ච කියන්නේ නීවරණය. එතකොට මේ මිනිස්සයා ධාතු මනසිකාර කියන භාවනා අරමුණ ගත්තේ නීවරණ වඩ ඉන්නද නැහැ නීවරණ යටපත් කරන්න. එතකොට එහෙනම් හාත්පසින්ම උද්දච්චයෙන් බැහැර සිතක් එතන තියෙන්නේ ධාතු මනසිකාර තුළ. එතකොට ඔබට තේරෙන්න ඕනේ මේකේ පැහැදිලිව මේ සිතක් එකම අරමුණ කරන්න ඕනේ කෙලෙස් වලින් නිවන එක. රාගයෙන් නිවන එක, ද්වේෂයෙන් නිවන එක, මෝහයෙන් නිවන එක. ඒ නිවන්න මොන විදියටද ඔබ හිත විතර්ක කරන්නේ ඒක උද්දච්චයක් නෙමෙයි පින්වත්නි. හැබැයි රාගය අවුස්ස ගන්න ඔබ නිවනවා කියලා හිතලා ගන්න අරමුණ උනත් ඒකාග්‍ර කරගෙන හිටියත් අන්තිමට එතන ඇවිස්සීමක්මයි ඒක උද්දච්චයක්මයි. ඒකාග්‍ර උනත් එකම අරමුණක හිටියත් ඒක උද්දච්චයක්මයි. දැන් ඔබ විසිරීම කියලා හිතන් ඉන්නේ අරමුණක ඉන්නවා කියන එක නෙමෙයි අරමුණ වල දුවනවා කියන එකනේ. එතකොට එකම අරමුණක හිටියත් රාග ద్వේෂ ඇවිසි ඒක උද්දච්චයක්මයි. හේතුව ඒක අරමුණ තුල සංඥා පිරීලා එයාගේ හිත නොතේරිම මානසිකාරවල දුවනවා. දැන් ඔබ හිතන්න ඔබ අකමැති දේශපාලඥයෙකුගේ ෆොටෝ එකක් දිහා බලන් ඉන්නකෝ. ඒ දැන් එක අරමුණක ඉන්නවා මං විනාඩි 5ක් වෙන කිසි දෙයක් හිතන්නේ නැතුව මේ අරමුණ විතරක් හිතනවා කියලා හිතන් ඉන්නවා අර ෆොටෝ එක දිහා බලන. ඔබ ඒ ෆොටෝ එක දිහා බලාගෙන ඒ මනුස්සයා ගැන විතරක් විතර්ක කරනවා කියලා කිව්වට ඒක ඒකාග්‍ර වෙන්නේ නැහැ. ඒ සංඥාවත් එක්ක ඔබට ඒ මනුස්සයාත් එක්ක ගැටුණු විවිධ දේ ඔළුවට සංඥා ගලාගෙන එනවා. මේක මෙහෙම කිව්වා, මෙහෙම කළා, අරහෙම කළා සංඥා පිරීලා එනවා. එතකොට මේ සංඥා සියල්ලම රාග උස්සනවා නම්, ද්වේෂ උස්සනවා නම්, මෝහ උස්සනවා නම් මම මේ පුද්ගලයා පිළිබඳ එකම අරමුණක හිටියා කියලා කිව්වට ඒක ඒකාග්‍ර වෙන්නේ. එතකොට ඒක උද්දච්චයක් වෙනවා. අපි අද ටිකක් සියුම් මාතෘකාවක් සාකච්ඡා කරේ උද්දච්චය ඔස්සේ වීරිය ඇවිල්ලා කියලා හිතාගෙන වීරිය අස්සට උද්දච්චය දාගෙන හිත සමාධිමත් කරගන්නේ අන්තිමට විසිරිසිරි. දැන් ගොඩක් මාර්ගඵල ලබන්න හදිසියයට වෙනම ප්‍රශ්නයක් ඕක. සමහරලාට අලුතෙන් මහාන වෙන පොඩි හාමුදුරුවෝ ඉන්නවා තරුණ වයසේ. අපිට හරියට හම් වෙන සමහරලා අධික වීරිය කැලෑවලට ගිහිල්ලා අධික වීරිය වඩන්න කියලා ගිහිල්ලා අවසානයේ උද්දච්චය තුළම අකුසල්ම වඩලා කිසි ප්‍රතිඵලයක් ලබන්නේ නැතුව සමහරට කුක්කොච්චට වැටෙනවා. ඊට පස්සේ වැඩේ කුමක් ඇරලා දානවා. මෙන්න මේ සමබරතාවය කියන එක හරියට හිතින් තේරුම් අරගන්න ඕනේ වැඩසටහනකට සහභාගී වෙනකොට. ඔබ වැඩසටහනකට කියලා කියන්නේ කොහේ හරි යන මේ ඔය කොහේ හරි අනුරාධපුරේ කොහේ හරි යන එහෙම නැත්නම් බවුන් පැලසට එන එහෙම වැඩසටහන නේ මං කියේ. තමන්ගේ මනස යම් වැඩසටහනකට ඔබ ගන්නවා නම් තමන් තමන්ගේ මනසට සිහිය පුරුදු කරනවා නම් අනවශ්‍ය කලබල තියාගන්න එපා. අර දැක්කා මේ බෝඩ් එකක් ගහලා තියෙනවා ඒ පොලිසියෙන් දැනුවත් කිරීමේ මේ පෝරුවක් පාරක හදිස්සිනම් හිමින් යන්න කියලා. ඒක හරි ලස්සන කතාවක්. ඒ කියන්නේ හයියෙන් යන්න ගියා දැන් හදිස්සින්දනේ හයියෙන් යන්නේ. හදිස්සින්දා හයියෙන් යන්න කියලා අන්තිමට හදිස්සි ගමන කොහොම තියාගන්න බැරි වෙනවා. අද ඔබ දකින්නේ පස්සර මේ බස් රථයටත් ඉතින් මොකක් හරි එතන හදිස්සියක් හින්දානේ හදිස්සියක් හින්දා මේ අන්තිමට මිනිස්සු බොහෝ දිනකගේ ජීවිත විනාශ කරන මහිත දැනට 14 දිනෙද කොහෙද මිය පරලෝක ගිහලා තියෙන මේ ප්‍රවෘත්ති කියන්නේ නෙමෙයි මේ වෙලාව තියෙන්නේ. අපි ඔබට පෙන්වන්නේ රථවාහන අනතුරු වල ගොඩක් සිද්ධ වෙන්නේ හදිස්සි නිසා හයියෙන් යන්න ගිහිල්ලා අනතුරකටපත් වෙනවා. එතකොට භවනාවෙත් ඔබට මේ කියන්නේ මාර්ගඵල ලබද්දි හිත සමාධිමත් කරගද්දි හදිස්සි වෙලා මේ හයියෙන් යන්න ගියම උද්දච්චයට වැටෙනවා අනතුරක්. ඒක අකුසලය. සමාධිමත් වෙන්නේ නැහැ. ඉතින් වාහනයක් ඇක්සිඩන්ට් වෙනවට හපන් වෙනවා
මේ හිත ඇක්සිඩන්ට් වුණාට පස්සේ ඒ නිසා හදිස්සි වුණ ගමන් මේ බුද්ධ ශාසනයෙන් ලබන්න තියෙන ප්‍රයෝජනෙම ලබන්න බැරි වෙනවා. ඉතින් අර ලීන කරගෙන හරියන්නේත් නැහැ. එතකොට තීන මිද්දේ තුල හීන ලීන භාවයේ තුල හැමතිස්සෙම හිත තියෙන්නේ. මේක හරිම සමබරව උනන්දුයෙන් උත්සාහවන්ත වෙලා තමන්ගේ හිත තේරුම් අරගෙන ඔබ කොහොම හරි මේ ගෞතම බුද්ධ ශාසනය තුල පින්වත්නි තමන්ගේ මනස සාන්ත කරන සංසුන් කරන අරමුණකට ගේන්න ඔබට මේ අනුශාසනාව තමන්ගේ හිතට රැවටෙන්නේ නැති වෙන විදිහට හිත තේරුම් අරගෙන තමන්ගේ ගමන යන්න උපකාරී වෙන උතුම් අනුශාසනාවක් බවට පත්වෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ අපේ පින්වත් චමින්ද මහත්මා, දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකර අධ්‍යක්ෂකතුමා, ඉන් බිරිඳත් දියණියත් සමග කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාත් සමග එතුමා සුපුරුදු විදිහට බොහෝ රැස් කරන පුණ්‍ය ධර්ම දාන අතරේ අද එතුමාගේ කල්යාණ දායකත්වයෙන් මේ ධර්ම දේශනය ඔබ වෙත සමීප කරන්නට යෙදුණේ. ඉතින් අපි ආශිර්වාද කරනවා ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමාට, එම මැතිණියට, අධ්‍යක්ෂක මණ්ඩලය, ඒ දූ දරුවන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. පවුලවල සියලු දෙනාට විශේෂයෙන් දසක ගණනාවක් ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට දලු සපයමින් ඒ ආයතනයත් එක්ක එකතු වෙලා සිටින සියලුම පාරිභෝගික ජනතාවටත්, ඒ වගේම අපේ චමින්ද මහත්මාගේ පින්කම් වලට නිතරම අපහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසටත් එතුමා ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කරමින් රැස් කළ ඒ පින ලුම්බිනි නිම්නෙහි වාසය කරන සියලු දෙනා ඇතුළු කොට, ඒ වගේම net fm කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම, සකල ලෝකවාසී සියලු දෙනාටත් ආයුර ආරෝග්‍ය සැපතත් දෙලොව සුබසිතත් ශාන්ත නිවන් සුවයත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන බව සඳහන් කරගෙන තියෙනවා. ඉතින් නිරන්තරයෙන්ම එතුමා සමග එක් වෙලා පින්කම් කටයුතු සිදු කරන දෙනියාය ලුම්බිනි සමූහ ව්‍යාපාරී කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට නිර්වාණ අවබෝධය පිණිසම සියලු කුසලයන් හේතු වේවා කියලා සම්‍යක් ප්‍රාර්ථනාවෙන් එතුමා අදිස්ථාන කරගෙන අද මේ දායකත්වයට එකතු වෙනවා. ඉතින් අපි මේ රැස් කළ හැම පිනක්ම දෙවියන්ටත් අනුමෝදන් කරනවා. දෙවියොත් සතුට සිතින් මෙපින් බලෙන් දෙව්ලෝ සැනසෙත්වා සුවපත්වෙත්වා කියලා දෙවියන්ට ආශිර්වාද කරන ගමන් සංසාරගත හැම දෙනාගෙම මේ පරලෝක විශේෂයෙන්ම දෙනියාය ලුම්බිනි කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂකතුමා, ඒ කළමනාකාර අධ්‍යක්ෂකතුමාගේ බිරිඳ දියණිය ඇතුළු ඒ කාර්ය මණ්ඩල හැම දෙනාගෙමත්, සසරගත සියලු මීගේ ඥාතියොත්, නෙත්තහන ඔබ හැම දෙනාගේම සංසාරගත සියලුම මීගේ ඥාතියොත් මෙපින් බලින් පරලොව සැනසෙත්වා සුවපත්වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම නෙත් ආයතනයේ අධිපතිතුමන්, සභාපතිතුමන්, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරීතුමන්, අපේ වරුණ මහත්මා සහ සියලු කාර්ය මණ්ඩලය, නෙත් ශ්‍රාවක සිත්නෙත් අසපුවට ආදරය කරන පින් ඇති ඔබ හැම දෙනාටමත් මේ ජීවිතය තුළ නිවෙන්නට සැනසෙන්නට මේ සියලු පින් හේතුවෙත්වා. හැම දෙනාටම අවබෝධය පිණිස සිතට නොරැවටි සිත අවබෝධයෙන් තේරුම් අරගන්නට ඔබට මේ සිත්නෙත් අසපුව හැමදාමත් උපකාර වෙත්වා කියලා අපි ආශිර්වාද කරන ඔබ මේ පිනෙන් සැනසෙත්වා කියලා සෙත් පතනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුනාද සිත්නිසසපුව ධර්මානුශාසනාවයි නිමවටපත්ුනේ. අපි විරාමයක් ලබමින් පසුව ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා. අතල ඔබට සිහිපත් කරන ඔබේ තහම් ගැටලුත් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. 011-2-55-33-63 දුරකථන අංකය 011-2-55-33-63 දුරකථන අංකය. ඒ සඳහා විවෘතව තිබෙන්නේ පූජනීය අපේ බල්පල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් ලබනවා. සෙනසුරාදා සිද්ධින් තසපුයි. Net, I'll see you tomorrow.
මතක අපි සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිග්නෙත් අසපුව සමග. සෙනසුරාදා සිග්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාව කියන්නේ ඔබගේ ධර්ම ගැටලු ඉදිරිපත් කරන්නට ලැබෙන අවස්ථාව. විශේෂයෙන්ම කොරෝනා වසංගතයට පින් සිද්ධ වෙන්නේ අවස්ථාව වැඩි වශයෙන් ඔබට හිමි කර දෙන්න අපට හැකියාවක් ලැබුණා. ඒක හේතුව අපි බොහෝ වෙලාවට කොටු වුණා, එක තැනකට වැඳුණා, හිර වුණා, සහ අපේ තිබෙන ගමන් බිමන් අඩු වුණා. දැන් නම් හැබැයි ගාණක් නැති වෙලා අපි එමේ යනවා වැඩි වශයෙන්. ඒ අතර කොරෝනා රෝගීන් සංඛ්‍යාවත් වැඩි වෙනවා. දැන් ඒ නිසා දේශන බොහොම අඩු වුණා. බාහිරව සිදු කරන අපේ ස්වාමීන් වහන්සේ දේශන බාර ගත්තේ නැහැ. ඒ නිසා උන්වහන්සේ මැදිරියට පැමිණ සජීවී ලෙසින් සෙනසුරාදා සිග්නෙත් අසපුවට සම්බන්ධ වුණා, වැඩම කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා අපිට අද දවස තුලදී ඒ අවස්ථාව ඔබට හිමි කර දෙන්නට පුළුවන්. ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරමින් උන්වහන්සේට සජීවීව උන්වහන්සේගේ අනුශාසන ලබන්නට හැකියාවක් උදා කර දෙන්නට හැකියාවක් තිබෙනවා අපිට. අපි සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව සෙනසුරාදා සිග්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාවට බොහොම ගෞරවයෙන් පිළිගනු ලබන අවස්ථාවයි ස්වාමීන් වහන්සේ. සාකච්ඡාව ආරම්භ වන්නට සූදානම් වෙන මොහොතේ සිහිපත් කරන්නට ඕන කාරණාවක් තිබෙනවා. මේ පටන් ගන්න ධර්ම සාකච්ඡාව පටන් ගන්න කලින් අපි විමසලා අපේ හාමුදුරන් වහන්සේ ගිනුත් මොන හරි විශේෂ දේවල් අපි කතා කරන්න තිබෙනවාද අපේ ශ්‍රාවකයන්ගේ ප්‍රශ්න වලට අමතරව කියලා. ඒ අතර මේ අපේ කෞෂි පැනලා කිව්වා එකපාරටම අපේ මේ කෝරගල පින්කමට එන විදිහ දන්නේ නැහැ ගොඩක් අය අහනවා කියලා. කෞෂි තමයි නේද දුරකථනයට වැඩිපුරම මේ ඇහුම්කන් දෙන්නේ දායකත්ව ගන්න. ඒ නිසා බොහෝ දෙනෙක් අහනවලු කෝරගලට එන්නේ කොහොමද කියලා. ලබන ඉරිදා තමයි පින්කම තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබට සිහිපත් කරන්න කුරගලට එන විදිය. ඉස්සෙල්ලාම බලංගුරට ඇවිල්ලා ඇහුවනම් හරි. බලංගුරට ඇවිල්ලා කුරගල යන්නේ කොහොමද කියලා ඇහුවොත් කියයි. ඒ නිසා අංක එකට බලංගුරට එන්න. ඊට පස්සේ තවත් සරල විදිහට කිව්වොත් එහෙම බලංගොඩින් ඔබට යන්නට පුළුවන් පාර තමයි අපි ගෞතම හඳුරු ලියලා දුන්න මට කල්තොට පාර බලංගොඩ කල්තොට පාරේ අතරමැද තමයි කුරගල තියෙන්නේ. අනිත් පැත්තෙන් කල්තොට පැත්තෙන් ආවොත් එහෙම කල්තොට ඉඳලා බලංගොඩට එන පාරේ අතරමැද තමයි කුරගල තියෙන්නේ. ඒ නිසා මොන දැන් මේ ප්‍රශ්නේ නිරාකරණය වෙලා තිබෙන දැන් ඔන්න ලෑස්ති වෙන ඕන කාලේ. කලින්ම සීල් රෙදි සූදානම් කරගෙන ඔබ සූදානම් වෙන්න. දැන් දින ළඟ නිසා වරණ මේ අපි කියමු තොට කල් නැහැ තව කියලා. ඒක තොට කල් කියලා දෙක උලේ තියාගමු. තොට කල් නැහැ කල් තොට කියලා. හොඳයි. ඉතින් ඒ මතකය හිතේ තබාගෙන ජීවිතයටත් තව කල් නැතුව ඇති මේ ධර්මයේ අනුහසින් ආශිර්වාදයෙන් ධම්මග ඒකාග්‍රහිතක් ඇති කරගන්න. ඒ නිසා ඒ නැති කාලයක් ඇති කරගන්න ඔබ ජීවිතයේ මේ සෙනසුරා ඉරිදා තමන ඉරිදා කුරගලට එන්න හරි වැදගත් වූ අවස්ථාවක් ජීවිතයට හිමිවන්නේ. ගිය සතියේදී අපේ ස්වාමීන් වහන්සේ පිළිබඳව මනාවූ වික්‍රහයක් සහිත අනුශාසනාවක් සිදු කරන්නට යෙදුණ. ඒ නිසා අය ශ්‍රවණය කරපු ඇත්තෝ දැන් අපි දන්න සූදානමේ සිටින අවස්ථාව උදාපත් වෙන තුරු සීල් සමාදන් වෙන්න අපේ හාමුදුරුවෝ තමයි උදෑසන ඉඳලා වැඩසටහන සිදු කරන්නේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ. උදෑසනට ධර්මානුශාසනාවත් සමග ධර්ම සාකච්ඡාවත් සමග ඔබට උදෑසන වරුවේ ධර්මයේ තුල හිත හික්මවන්නට මේ රහතන් වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූමියේදී කටයුතු කරන අනිපසින් දහව සම්බුද්ධ පූජාවෙන් පසුව ඉරාවරට යන්න තවත් විශේෂ වූ පින්කම් රැසක් සිදු වෙනවා. ඒ තමයි කුරගල අසවිසි ශාක්‍ය සුගත මහා සෑයට මුල්ගල තිබීමේ පින්කම සවස 4ට සිදු වෙනවා. ඊට මෙහෙයින් අවස 2ට ඔලගනත් චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ ධර්ම දක්ෂිණාවේදී සඳුදා දවසේ රාත්‍රියේ ධර්ම දේශනා කරන අපේ හාමුදුරන් වහන්සේ අපේ හාමුදුරුවෝ එදාට ධර්ම දේශනා කරන්න කුරගලට වඩන උන්වහන්සේ මටත් කතා කළා සිහිපත් කළා කුරගලට මටත් එන්න ඕනේ නිසා මේ දිනේ මටත් දේශනාවක් අනිවාර්යෙන් වෙන් කරන්න කියලා. ඒ තරම් උනන්දුවක් තිබුණා උන්වහන්සේගෙත්. ඉතින් අපි බොහොම ගෞරවයෙන් උන්වහන්සේ මේ වැඩම කරන අවස්ථාව බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ වගේම ඊට පසුව අපේ පූජනීය මැදිරිගිරි පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ පහන් කන්ද ආශිර්වාද පූජාව සිදු කරනවා. ඉන්පසුව බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේගේ රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වෙන. ඉතින් මේ පින්කම් රාශියත් සමග එකතු වෙන්නට ඔබට හැකියාවක් තිබෙනවා. අපි හැමදෙම මේ අපි සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ මට හිතෙනවා දැන්
ඇලෙන තැනදී ගැටෙන තැනදී දිගු කාලීනව අපි සාමාන්‍ය තත්යකට පත් වෙන අවස්ථාවන් තිබෙනවනේ. දැන් අර ඔබ වහන්සේ ඒක මට හිතන ඒකාකාරී වෙන අවස්ථාවක් තිබෙනවා. මොකද්ද මේ කියලා මට දැනගන්න ටිකක් හිතුණා. ඔබ වහන්සේ අර වමනේ ගැන කිව්වා අප්‍රිය භාවය ඇති වෙනවා කියන කාරණේ. දැන් ඔය දැන් මුලදී මම මේක අත්දැකලා තියෙන සමහර අය තුලින් මේ මේවා හරි දරා ගන්න බැහැ. දැන් මට උනත් ඉස්සර ස්පිරිතාලයකට යන්න බැහැ හම්බුනේ ගිය ගමන් කරකිලා කලවර වෙලා ඊළඟ ඇඳට වැටෙන්නම හිතෙනවා. එහෙම දැනෙනවා. හැබැයි ඒක ටික කාලයක් යනකොට සාමාන්‍ය වෙනවා. සහ ඊටත් එහාට ගිහිල්ලා දැන් ඔය ඒ වගේ හේදියන් අපි හිතමුකෝ මුල් අවස්ථාවේදී හරිම අපහසුකම් තමයි ඒ කටයුතු වලට එන නිරත වෙන්නේ. සාතු සේවිකාණන්. හැබැයි පසු කාලීනව ඒක සාමාන්‍ය බවට පත් වෙලා අර මුලදී ඒක දරා ගන්න බැහැ. දැන් මේ මට ධර්ම දේශනාව අතරතුර වහන්සේ වමනේ යන ඒ වගේ කියනකොට දැන් මේ කෞෂිකේ මූණ උනත් මම දැක්ක වෙනස් වෙනවා. දැන් මේකනේ ඇත්ත ස්වභාවය. මම කියනවනේ මම ඔයාගේ මූණ බැලුවා වර්ණෝ වර්ණය කියුවාට වර්ණකෙත් පොඩි වෙනසක් දැක්කා. ඒක තමයි ඒ වෙනස අපේ හාමුදුරනේ. දැන් ඒක ඒ අත්දැකීමත් එක්ක ටිකක් ඒකාකාරී වෙනකොට සාමාන්‍ය වෙලා තියෙන්නේ. අනිත් පැත්තේදී ගැටෙන කොටත් එහෙම මම දකින සමහර තැන් වලදී මේ එක ටික වෙලා කාලයක් එහෙම දිගටම ගැටි ගැටි ඉන්නකොට අනේ ඔය කියන නාන ගුරු ඩිංගියත් එකයි පහලංගියත් එකයි මට මොකද කියලා අත්හැර දාන අවස්ථාවක් එන්නේ. මොකක්ද අපි හඳුරන්නේ මේ වර්ණ හිතක තියෙන දුර්වල තැන්? සමහර වෙලාවට අපිට වගේ විවිධ දේට එන ගැටීම් වේශින් එනවා. කරපොත්තන්ට එන බය අසාමාන්‍ය බයක් කියනවනේ. ඔයගේ එක මේ මම දන්නේක ස්වාමීන් වහන්සේ නමකත් වෙනවරුන උන්වහන්සේ හරිම ගැඹුරු ධර්මයේ ගැන කතා කරන හොඳ දක්ෂ දේශකයෝ මේ උන්වහන්සේගේ නම කියන්නේ නැතුව කතා කරන අපි උන්වහන්සේව ඕ සිත්නතසපුව අහන අපේ මෙත් පාමුල අහන මෙත් ශ්‍රාවක ශ්‍රාවිකාව දන්න උන්වහන්සේ හරි විශාරද මහා මනාප පෞරුෂයක් තියෙන සයින්හසනෝ. හැබැයි උන්වහන්සේ අධික විදිහට මේ අකමැත්තක් තියෙනවා කරපොත්තන්ට. එතකොට මේ අපි ඒ වගේ අර පෞරුෂයක් පේන මහා හොඳ මානසික ශක්තියක් කියලා අපිට පේන අයගේ ජීවිතේ මේ වගේ දැන් ඔය ඔබ කියපු මං හිතන්නේ වරුණුණත් ලොකු පෞරුෂයක් තියෙන කෙනෙක්. මානසිකව බොහොම ශක්තිමත් කෙනෙක්. හැබැයි ඔබට ඒ කියපු විදිහට ලේ දකින්නකොට එනවා දුර්වල තැනක්. මේ වරුණ ඉන්ද්‍රිය භාවනා හොඳට පුරුදු කරන කෙනෙකුට අප්‍රිය දෙයක් අප්‍රිය නැති විදිහට බලන්න ඕනම් පුළුවන්. එහෙමයි. ප්‍රිය දෙයක් ඕනම් අප්‍රිය විදිහට බලන්නත් පුළුවන්. ඒ ඒ සිත විතරනේ ගැළබෙන්නේ. ඔව් ඒ ඒ ඕන තැනට අර අපි කියන්නේ ඕන විදිහට හරවන්න පුළුවන් ඉදට හිත කීකරු කරන. දැන් ඔතන තියෙන හිත යකීකරුකම. එහෙමයි. එතකොට තමන් සමහරලාවට හිතන්නේ නැති තැන්වල ලැජ්ජාවටපත් වෙනවා. මට මතකයි එක්තරා වීඩියෝවක් නිකුත් වෙලා තිබුණා මේ රටේ මේ දේශපාලන කාන්තාවක් එයාගේ ස්වාමි පුරුෂයා නිකාර කියන 6-7 මිනිස්සේ මේ හොඳ උස මහත පුද්ගලෙක් ස්වාමි පුරුෂයාට මේ කියන්නේ මම හිතන්නේ හොඳට කාය ශක්තිය වර්ධනය කරගත්ත එහෙම හැඩි දැඩි කෙනෙක් මේ ඉන්ජෙක්ෂන් එකක් ගහනවා අතට. මේ ඉන්ජෙක්ෂන් එක ගහනකොට මෙයා පොඩි ළමෙක් වගේ කෑ ගහනවා. මේ රෝහල දෙක වෙන්න කෑ ගහනවා. එතකොට අර දේශපාලඥවරිය තමයි තමන්ගේ මේ සම් තරුණ දෙන්නෙක්. ඉතින් මේ ස්වාමි පුරුෂයාව ඒ වෙලාවේ අර පොඩි ළමෙක් නලවනවා. මිනිස්සු ඒ වෙලාවේ ඒක වීඩියෝ එක දැකලා දෙක අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මේ ලොපුණු හිතද මේ ඔබ? ඔව්. ඒ කියන්නේ මේ මෙහෙම දැවැන්ත ඇඟක් තියෙන මිනිස්සෙක් කොහොමද මේ පොඩි එකා වගේ මෙතෙන්දි මේ ඉන්ජෙක්ෂන් එක ගහද්දී බයෙන් දඟලන්නේ කියලා? දැන් අර ලියා වුණත් එන්නුවටනේ බය නේද? ඔව්. ඉතින් හිතක ස්වභාවය වරුණ අර දුර්වල තැන් මේවා අපේ ජීවිතේ සමහර ඒක සංවේදීකම කියලා හිතනවා. සංවේදීකම ඇතුළෙත් ඔය කතා කරේ දුර්වල තැනක්. අපිට මේ තමන්ගේ හිත තමන් පුළුවන් තරම් ඔය ඉන්ද්‍රිය භාවනාව හොඳට පුරුදු කරන්න කෙනෙකුට මං කියව විදිහට එතෙන්ට එන්න පුළුවන් නම් එහෙනම් හිතන්න භාවනාවකදී යථාතත්ත්වයටපත් කරගන්න එහෙනම් එතන විකෘතියක් තිබ්බ හින්දානේ. කියන්නේ ප්‍රකෘතියක් හැදෙනවා නම් එතෙන්දී මේ භාවනාව මෙහෙම කරහම
එහෙනම් අතන තියෙන විකෘතියක් හිතේ. එතකොට ඒ දුර්වලකම නිසා තමන් අපහසුතාවයට පත් වෙනවා නම් තමන් තේරුම් ගන්න මම මේක ධර්මියෝස්සේ ශක්තිමත් කරගන්න ඕනේ. මට එතෙන්ට එන්න ඕනේ. දැන් මකුලුවන්ට බය දුවන අය අපි දැකලා තියෙනවා. ඒක මම දන්න එක්තරා නෝන මහත්මියක් ඉන්නවා. ඇය හරිම පෞරුෂමත් හොඳ නායකත්ව තීරණ ගන්න හොඳ දක්ෂ චරිතයක් එයා. ඇත්තටම අපිත් එක්ක ඔය වැඩ කරනකොට මම දැකලා තියෙනවා අනිත් කාටත් වඩා හරි කියන්නේ අනික හැම වෙලාවෙම පිරිමියෙක් විදිහට වැඩ කරන්න කැමතියි කියලා හිතන කෙනෙක්. එයා චූටි කාලේ ඉඳලා මේ වෙද මහත්තුරුව හම්බුණාම අහනවලු පිරිමියෙක් වෙන්න බෙහෙතක් නැද්ද? සිරප් එකක් හරි කියන්නේ කසායක් මොකක් හරි නැද්ද පිරිමියෙක් වෙන්න? කියන්නේ අදටත් එයා දැන් සමහරලාට අපිට උපස්ථාන කරලා ඔය මේ ස්වාමීන් වහන්සේලාගේ අසුර වැඩ ඉඳලා මහාන වෙන්න තිබ්බනම් භික්ෂුවක් විදිහට කියලා හිත හිත ඉන්නවා. කවදා හරි ජීවිතේක පිරිමියෙක් වෙන්න ඕනේ කියලා ඕනකමින්. එතකොට එහෙම මේ දැන් පිරිමියෙක් වෙන්න බැරිකම හින්දා වරුණ වැඩ කරන්න පිරිමියෙක් වගේ. එහෙමයි. හරිද? කාන්තාවක් කියන එකවත් අමතක කරලා පිරිමියෙක් වගේ ශක්තිවන්තව යාට ඕනේ වැඩ කරන්න. හැබැයි ඉතින් චූටි මකුළුවෙක් දැක්කම ඇති. මේ පිරිමියෙක් ඉන්නවා. දැන් මේ අර පිරිමියා වගේ පෞරුෂයෙන් වැඩ කරන මේ නෝනගේ සම්පූර්ණ ගැහැණුකම එළියට එන්නේ මකුළුවෙක් දැක්කම. ඉතින් මේ ඒ වගේ ඒක මානසිකව ඇති වෙන දුර්වලකම අපි තේරුම් ගන්න ඕනේ විකෘතියක්මයි හිතේ. ඒක අපිට හදාගන්න තියෙන්නේ භවනාවෙන්මද? අවබෝධයෙන්. අවබෝධයෙන්. භවනාව කියලා කියන්නේ අවබෝධයෙන්. අවබෝධයෙන්. ඉන්ද්‍රිය සංවර කරගෙන. ඉන්ද්‍රිය භවනාව. ඉන්ද්‍රිය භවනාව ඉන්ද්‍රිය භවනා සූත්‍රය කියලා තියෙන වර්ණ හරි අපූර්ව සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ. මේ ඉන්ද්‍රිය භවනා සූත්‍රය මේ අපි වෙනම සාකච්ඡා කළ යුතු තරම් පුළුල් සූත්‍රයක්. ඒක සාකච්ඡා කරනවා නම් හොඳයි. මේ ප්‍රශ්නෙත් හිත එතකොට ටිකක් නිදහස් කරන්නයි කරගත හැකි තවත්. අපිට දැන් ලබන සතියේ ප්‍රෝග්‍රෑම් දෙකක් තියෙනවා. අපි පොය දවසෙන් නම් කතා කරමු. හොඳයි. අපි සෙනසුරාදා සිට තසුපුරය තියෙනවමයි. ඒ වගේම පහවදා උදෑසන මෙත්නෙත් තාමුල තමයි මෙවර නැති වෙන්නේ. අපි කැටවල හිමාලෝක නායක හඳුරන්ගේ දේශනාව පුරපසලසක පොහෙන් පසුව එන ඉරිදා දවසේ ඔබට අහන්න පුළුවන්. පුරපසලසක පොහෝ දවසේ උදෑසන අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ තමයි කූරගලට වැඩම කරන්නේ. ශ්‍රේත පූජා වැඩසටහනේ උදෑසන ධර්මානුශාසනාව ඇතුළේ වැඩසටහන වෙනුවෙන් අපි දුරකථනයට අවස්ථාව ලබා දෙන්න සූදානම්. දුරකථනයේ කෙනෙක් සම්බන්ධව සිටින දිග වේලාවක් හිටියා. ඔබට අවස්ථාව තිබෙනවා. ආයි බවන්. ආයි බවන් වර්ණ මාතන් මම නීගමයේ පෝල් බණ්ඩාර. අපිට පැහැදිලි. ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මේ ඔය වාසික ධර්මදේශන අනුව අපිට හිත තමයි පාලනය කරන්න බැරි. අපි යමක් හිතුවොත් ඇත්තම අපිට යමක් කරන්න බෑ. අද හිරගෙවල්වල බලන්න හිරගෙවල්වල මිනිස්සු ඉන්නේ පොඩ්ඩක් හිතන්න නැති නිසානේ. එහෙම නැහැ. ඇයි මේ හිත අපිට මේව මත දෙන්නේ? ඇයි අපිට හිත පාලනය කරන්න බැරි? ඒක නේ ඔබ වහන්සේගේ ධර්මානුකූල පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. වර්ණ මේ හිත මේ සංසාරේ අපි පුරුදු කරපු විදියක් තියෙනවා. ස්වභාවයෙන්ම මේ හිතේ ආගන්තුක ආපු කෙලෙස් වලින් වැහිලා මේ හිත අර ඔය කියපු ප්‍රකෘතිමත් හිත නෙමේ විකෘතියක. දැන් අපි ඉස්සෙල්ලත් කතා කරේ විකෘතියක් කියලා. හිතක තියෙන ප්‍රකෘතිමත් ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයෙන් ඒ තියෙන ප්‍රකෘතිමත් ස්වභාවේ හරිම මේ නියුණු පිරිසිදු හිතක්. එහෙමයි. ඒ නියුණු පිරිසිදු හිත මේ ආගන්තුක කෙලෙස් නිසා වැහිලා පිරිසිදු වෙලා කාලයක් තිස්සේ. ඒක මේ ආත්මයේ මේ අවුරුදු කීපයක් ඇතුලේ වෙච්ච දෙයක් නෙමෙයිනේ. කල්ප ගණන් අනන්ත මේ ආපු සසරේ අපිරිසිදු වෙච්ච එකක්. ඉතින් ඒකට ඔබ හිතන්න වරුණ අපේ මේ ජීවිතය තුල උනත් පොඩි දෙයකට ඇබ්බැහි වෙච්ච ගමන් පුරුදුන ගමන් ලේසි නෑ ඒ ඇබ්බැහි වෙච්ච එක හදාගන්න. ඉතින් මේ අපිරිසිදුකම හිතේ තියෙන අපිරිසිදුකම කියන එක අනන්ත සසරේ එන විදිහත් එක්ක ඒ අපිරිසිදුකම කාලාන්තරයක් තිස්සේ මේ හිත පුරුදු පුහුණු කරලා තියෙන රාග, කාලාන්තරයක් තිස්සේ මේ හිත පුරුදු පුහුණු කරලා තියෙන ద్వේෂ, මෝහ මේවා නිසා වරුණ අපිට මේ හිත කොහොමවත්ම ලේසි දෙයක් නෙමෙයි. මේක දුෂ්කරයි. බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන දුෂ්කරයි. ඉතින් කොයි දෙත් දුෂ්කර දෙත් ජය ගන්න බැරි නෑ. අපි
ආගන්තුකව හිතේ කිලුටක් එනවා නම් යම්කිසි දෙයක ඒකේ කියන්නේ මේකේ ප්‍රകൃති තත්ත්වයට ගන්න පුළුවන්. අපි හිතමු දූවිලි වලින් කොතන හරි වැහිලා අපිරිසිදු වෙලා තියෙනවා. එහෙනම් වරුණ ඒ දූවිලි වලින් අපිරිසිදු වෙච්ච තැන දූවිලි නැවත පිහදාලා පිරිසිදු කරලා ආපහු යථා තත්ත්වයට ගන්න පුළුවන්. ඉතින් හිත ගැන තියාගන්න අර මේක අමාරුයි බැහැ කියන තැනට වඩා මේක ගන්න පුළුවන් දෙයක්. මේක පිරිසිදු කළ හැකි දෙයක්. කරපු දෙයක්. මේක පොඩි ළමයි පවා රහත් වුණා මාර්ගඵල අවබෝධයටපත් වුණා. ඒතර පොඩි ළමයෙකුට උනත් මේ ධර්ම අවබෝධයටපත් වෙන්න පුළුවන්. ඒ හිත දමණය කරන්න පුළුවන් මේ ආත්ම ශක්තිය වීරිය තිබිලා තියෙනවා. ඒතර වැඩි හිටියෝ හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ අපිට ලැබිච්ච මේ ජීවිතය තුළ අපිට මේක දමණය කරන්න බැරි නම් කියලා හැමතිස්සෙම තමන් කටයුතු කරනවා. මේක අර පෙන්වන්නේ වඩුවෙක් මේ ලීයක් තමන්ට ඕන හැඩවලට හදාගන්නවා. එතකොට මං මොන ලීද කතාව පහුගිය දවස්වල දැක්ක වීඩියෝව පොල් කට්ට කෙලින් කරනවා. වරුණ පොල් කට්ට ලෑල්ල වගේ හොද්දට මේ හරියට මේ ස්ප්‍රිට් ලෙවල් එකක් තියලා බැලුවොත් එහෙම කිසිම ඇදක් මුකුත් නැති හරි තුනී ලස්සනට ලෑල්ල වගේ. දැන් ඔබට මේ මගේ ළඟ පේන මේසයක් තියෙනවා. මේ මේසේ තියෙන සමතලාබෝ ඒ විදිහටම පොල් කට්ටි අරගෙන කැටයන් කපලා තියෙනවා. සියුම් කැටයන් ඇද්දලා කැටයන් මේ ට්‍රේ අර තේගෙන යන්න පුළුවන් ට්‍රේ ඒ වගේව හදලා තියෙනවා. තනිකර කිසිම රවුම් තැනක් කොතනවත් නැහැ මේකේ. පදම් කරලාද මේ හදන්නේ? ක්‍රමේසුම කියන්නේ. නමුත් ඒ වීඩියෝව බැලුවට පස්සේ එතුමා නොමිලේ උගන්නන්නත් කතා කරපු වීඩියෝවක් අන්තර්ජාලේ තියෙනවා. දැන් මම ඕකෙදි දැක්කේ මේ දැන් පොල් කට්ටක් ඒ තැනට නම්මේ සීලේ කරලා කැටේනොත් කපනවා කියන්නේ කෙලින් කරලා ඒ හිතනේ හිතින්නේ ඔක්කොම කරන්නේ. එතකොට ඒ කියන්නේ එතුමා කාලයක් තිස්සේ හිතුවල කොහොමද මේක වැඩේ මට කරන්න ඕනේ කොහොම හරි කරන්න ඕනෙමයි කියන දේට මෙයා කීක විදියට අත්හදා බලලා ඒ එතුමා කියන එතුමගේම ක්‍රමයක් එතුමා හොයාගෙන ඒක අර චූඩි චූඩි කෑලි කපලා හැම තියලා නෙමෙයි වලවල නෙමෙයි කෙලින්ම දිගෑරලා පොල් කට්ට හරිද. එතකොට මේ බුදුදහම තමයි මේ හිත. ඒ නිසා මේ අදිස්ථානයක් ගන්න නම් මට මේක කරනවමයි කියලා ඒ වීරිය ඒ තියෙන අර ඉරිදිපාද තමයි අපිට කියන්න තියෙන්නේ. ඡන්ද විරිය චිත්ත විමංසා කියන මේ ඉරිදිපාද තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. ඒ නිසා හිත දමනය කරා නම් පොඩි ළමයි මේ ඉන්ද්‍රිය ධර්මවල ඉරිදිපාද වලින් ඔබටත් පුළුවන් වරුණ. ඉතින් ඒ තත්ත්වයට හිත හදාගන්න අපේ ආන්දරණි කොහොමද හිත පිළිබඳ විග්‍රහය තියෙන්නේ දේශනාව? බුද්ධ දේශනාවේ හිත පිළිබඳ මොන වගේ විග්‍රහයද තියෙන්නේ? හිත කියන්නේ මොකද්ද? හැමතැනම තියෙන හිත ගැන විග්‍රහ. දැන් අපි හිත හඳුන්වා දෙන්න. සිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ තරම් අඳුනලා දුන්න ශාස්ත්‍රවරයෙක් නැහැ වරුණ. මේ සිත ධම්මපදයේ ගාථා වලින් හිතගෙන අඳුන්නකොට ගොඩක් වෙලාට ඒ දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් මේ හිත අඳුන්නපු විදිය ගන්න හොඳම ගාථාවක්. අසරීරං ගුහාසයන් මේ හොඳ ගැඹුරු තැනක් යතන. ඒ කියන්නේ මේ ශරීරයට ශරීරයක් නැහැ. මේක මේ හෘදය තුළ ගුහාවක් කරගෙන ඉන්නවා. කොතන හරි මෙයාට තියෙන්න බෑ පාක් වෙන්න තැන. ඒ වගේ එද සමහර විතන් ඉන්න මේ හිත කියන්නේ හදවත කියලා. ඒක නෙමෙයි නෑ ගුහා සයන් මේ ඔයල් ලිංගගෙන ඉන්නවා. ගුහා සයන් කියන්නේ ගුහාව නෙමෙයි නෙමෙයි ගුහා සයන් ගුහාවට වෙලා ඉන්නවා. එතකොට යා අසරීරං ඉතර ගුහාවට වෙලා හිටිට හොයන්න බෑ අසරීරං හින්දා. ඒක චරං දූරං ගමං එයා දුර ගමන් යන්න පුළුවන්. හිතක හිතක් කියන එක මොලෙත් නෙමෙයි. යන්නත් හදපු ගන්නව නෑ මොලෙත් නෙමෙයි හදවතත් නෙමෙයි. එහෙමයි. එතකොට මේ සිත ගැන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න ආකාරයේ තේරුම් ගන්න තියෙන්නේ මේ නාම ධර්මයන් ඔස්සේමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මයන් තුල ඒ ක්‍රියාකාරී වෙන ස්වභාවය මේ මනස. ඉතින් මනසේ තියෙන අර බාහිරින් ඔබ බලාපොරොත්තු වෙන ආකෘතිය කතාවට තමයි අර ගාථාවෙන් අපිට ගන්න තියෙන හොඳම තැන මේ. එහෙමයි. මෙයාට ශරීරයක් නැහැ. මෙයා ඉන්නේ ගුහාව කරගෙන ගුහාවක් විදිහට එයාට වාසභවන හැටියට එයා මේ හදවත තෝරගෙන තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ මගේ හිත දෙන්නම් ඔවා කියනකොට හાર્ට් එක මදින්නේ. ඔව්. ඒක වැඩි දෙයක් දෙන්න එකක් නැහැ එහෙම.
Aibuan, teruan sarnai, mama kalau tering guru mata wakata kerani, menitiki hema bana mama hanawa, swamin mahansi ke bana wisisik mama hanawa, itu kota mata tiri prasni itu memang goda pingkar na kini, eki ani mama meze nama tegi hera onewi, namut mata hema nitere ma taraha kein tiye nama. Iting eka samara kerni mitere taraha monwaka de, nehe mata mukata hati muka kari kalin de akari mata kera, mata eka mata kuna mage ite taraha mangi ti meke tiri roma te taraha kera, mangi eka kuhu mengari magari nama. Namut eva giva mitere ero mata man tani goda kena mata man mage me por niki ngat mama mi budu bane, oi youtube bikin gak tua hata me man vive ke vela mata vede kara nihe mati sema. Iting mata eva man dagin minti eka nisamai. Namut mal nikang velat mam budu guna manusikari, ima kara-kara inna mam viveka velat pot balane nattang, ima lamayangi vietar iskole vade nattang, mang ima kara na. Namut mata i velat me prasne ena ma, mata ma bohansikim mang ahan. Apa yang dibina oba tu miyaki prasne, api ahamudran hansikim napi anusyasana alat lagu, api ahamudran mata hawasar sana nangsa deng me, yaitu mam amat yam karna wak kekatukaran kemati, deng ara bohansikim uwa me. Bahawan awal samband itu juga dengan samarun di tenda pulang itu kepada butuh guna sih patkan negara tar arahang sama sambudha meyadi wasin kela. Mana tiada dengan itu nanti maithri bahawan awal di soalnya sedang elinawa getinawa samaru kemati aye ganad maithri kerana ini, ani penting getinai kiri bandar maithri kerana ini. Itu kepada tuh itu asalnya mati itu puluan ni dekila. Me amma maithri ni me yomukarnya prasni baru na mama. Antar jalan itu la, kian pundi samiksan yang kogi gerak kali ak. Ini taraha pelibandu. Kod hitaagan beri terang, ini taraha ni sa pida win. Ayah, ini taraha yang hita nidahas keragan utsaha kerana, buho api dekka, ini anesa anesa api te mekato uttara denna pih pahdili kalla denna ke liam kerno. Tinggal, ayah. Antarjal bahagia kerana orang mengaitu jenawa kerana sah kaurhari ayah apa prasne ayah anak itu ane matap tu prasne tiennah kila hiten orang orang na taraha duruk kerana saral abbyasa kila man desan pelak kerana me bikku gowatam kena naming apa YouTube nalika wat kena ti YouTube nalika wati taraha duruk kerana saral abbyasa me saral abbyasa kila wacanim pawici kere abbyasa akpi dia tak kerana Kadang mamat, warunah me, goda, sangwedi velawa. Kita hebei katulah mata samaharlah hari, udih deh itu di ikmanda taraha itu velawasta ati bono. Ting, apetat tiya nawan esene. Hebei, me di, then me taraha kia ne kita baya velawa ni api. Me darme itu naya mangkian. Darme itu naya taraha kia ne kita baya velawa. Baya velo ne, aniwarim. Ehi itu. Acara ada pinker apa, dan memang pinker naga tahu ini, manggoda pinker naga. Ia bayat ini. Ettatama, darma sokra jitu mana kocer pinker ada, tu mana ada samaan mana api kaurutnya pinkeran. Itu wate, tu mana hebei, poti taraha jitu illak nisa, yang semita kala kutnan, obadanna orang marana sana muhote itu je taraha jitu illak tu, tu mau dugati ekat dano. Pimbulek kelai tu nanti lah pihak. Itu pimbulat negriya nahi ma. Itu orang balan baru na hinang taraha tu bayi bin none. Mau taraha gina kusale. Hebei ye paya, deng taraha tu la udah cithi none. Eka antimata eka kukut cithi awan hondane pasu tevi tevi. Mangkua, deng taraha ya none ane mata mata taraha mek neti keragaan behaya wahapudumi diri taraha ya nahi tak mata tiye niki ke pasu tevi none anam. Pasu tevi mat taraha. Hari tu. Pasal tu, memang tu lati ini geti ima. Ida taraha nisa atau taraha kadaga naga eda. Ini, ekap ni me wisan doma. Islam itu erungkan orang make itam sium durukaran amaru, kian amaru ikini keng adhas kalle. Soanunat, patika kian sangyojane neti velan neti.
ඉකෙන තරහ කියන් තරහ ඇති වෙන පටික සංයෝජනයේ තියෙන තාක්ක සෝවාණුනත් එහෙනම් පටික සංයෝජනයේ තියෙනවා කියන්නේ සෝතාපන්නුනත් තරහ තියෙනවා සකදාගාමුනත් තරහ සම්පූර්ණ නැති වෙලා නැහැ එහෙමයි අනාගාමී වෙනකම්ම තියෙන දෙයක් මේ තරහ කියලා කියන්නේ ඉතින් එහෙනම් ආයේ මොනවද කතා එතකොට වරුණ සරලව තේරුම් ගන්න ඕන දේ තමයි අන්න එතන ඉඳලා හිතන්න මේක පොදු ප්‍රශ්නය හැබැයි මම මේ තරහ දුරු කරන්න ඕන කරන තැනට මගේ හිත පුරුදු පුහුණු කරන්න ඕනේ මම ඒක සතියෙන් තේරුම් අරගෙන ඒක වීරියෙන් දුරු කරමින් මම ඒකට අවශ්‍ය වැඩපිළිවෙලකට මගේ හිත හික්මවන්න ඕනේ ඒ ඒකෙදි අපි කියමු තරහ ඇති වෙච්ච කෙනේ තරහ නැති කරන්න කියන තැනට වඩා තරහ ඇති වෙන හේතු තියෙනවා එහෙමයි මෙන්න මේ හේතු අඩු කරගන්නයි මම අය අභ්‍යාස කරලා තියෙන්නේ එහෙමයි අපි දැන් වෙලා තියෙන තරහ කාවට පස්සේ තරහ නැති කරන්න හදනවා ඒ වෙලාවට වරුණ අමාරුයි ඉතින් තරහ ආවට පස්සේ තමයි හැම උත්සාහයම දරන්නේ එතකොට වෙන්න අර පෝල් මහත්තයගේ වගේ හිරේ තමයි කියන්නේ වෙන්න ඕන දේ වෙලා ඉවරයි තරහ ආපු ගමන් ඒ තමයි එහෙම තියෙනවනේ ඒ දැන් වැඩක් නැහැ කියන කතා කරලා කිව්වේ ඒකත් ඕ ඒ කියන්නේ මේ වෙලාවට වරුණ ආයි හිත පාලනය කරගන්න අමාරු තරමට තමන්ගේ හිත මේ ලොකු ආවේගශීලීව හදිසි තීරණ ගන්න තරහක් ඇති වෙන්නේ ඇයි හේතු නිසා අන්නේ හේතු තේරුම් ගන්න ඕනේ හේතු තේරුම් අරගෙන හේතු අඩු කරන තැනට අපි හිත අභ්‍යාසවල පුරුදු පුහුණු කරනවා නම් ඒ හේතු අඩුවේගෙන යනකොට තරහ නිකම්ම අඩු වෙනවා ඔන්න ඔතන හේතු හදාගන්න වැඩපිළිවෙල තමයි බික්කු ගෞතම කියන YouTube නාලිකාවේ තරහ දුරු කරන සරල අභ්‍යාස කියන එක අපි කියලා දීලා තියෙන්නේ. ඉතින් දැන් අපි මම තවදුරටත් ඒ අභ්‍යාස පෙළක් ඉදිරියේ කරනවා මේ එක්තරා හේතු කීපයක් මත දැනට අපි චුට්ටක් තාවකාලිකව නැවැත්තුවා. දැනට කරපු ටිකෙන් ගොඩක් අය ප්‍රයෝජන ගන්නවා. සමහරව අදටත් මට කතා කරලා කියන අවස්ථා තියෙනවා මේ දේශන පෙළ ගොඩාක් උදව් වුණා කියලා. ඒක මමත් මගේ ජීවිතය අත්හදා බලපු කියන්නේ ධර්මයේ ඔස්සේම ගත්ත විවිධ අභ්‍යාස අත්හදා බලලා කියපුවා. මේක මේක හරියටම මේ හිතට හුරු වෙන දේ හුරු කරගන්න පුළුවන් දේවල්. අපිට හැමෝටම කෙටියෙන් හරි අපි එක අභ්‍යාසයක් හරි අපේ ශ්‍රාවකයන්ට පහදලා දුන්නා. මම ඒක දැන් කොහොමද කරන්න හිටියේ? මොකද හේතුව දැන් හැමෝටම බලන්න බෑනේ. ඒ නිසා වරුණ අපි එක දෙයක් හැටියට සමහර අවස්ථාවලදී මේ හිතේ සමහර අය ඉන්නවා අපි කියමු අපිට ඇතැම්මයි දැක්කම තරහ යනවා ඒ අයගේ ක්‍රියාකලාප අපිට පේන්න බෑ සමහර වෙලාවට වැඩ කරද්දි තරහ යනවා දැන් මම මේ ඊයේ පෙරේදා මම මේ YouTube නාලිකාවේ නැති කතාවක් කියන්නේ ඊයේ පෙරේදා වරුණ ධර්ම දේශනාවකට වැඩම කරලා මම එතෙන්දී මේ හැමෝගෙම ඇහුවා අද දවසේ තරහ ගියපු එක හේතුවක් හරි මට කියන්න කියලා. එහෙමයි. එතකොට සංවිධානය කරන ප්‍රධාන මහත්තයාම අතොසලකුවා අපේ හඳුරන්නේ මේ ඒක සංවිධාන දෙකක්. වැඩිහිටි සංවිධානයකුයි පොඩි අයගේ සංවිධානයක තියෙනවා. දැන් පොඩි අයගේ සංවිධානයේ ඉන්නෝනේ ළමා කුරුට්ටු ටික. පොඩි කොල්ල කෙල්ල ටිකක් ඉන්නවා චූටි ළමයි ටික. මේගොල්ලන්ට එන්න කියලා වෙලාවක් තියලා. මේ පින්කමේ සංවිධාන වලට මේගොල්ලෝ පරක් වෙලා. දැන් මේ මහත්තයාට තරහ ගිහිල්ලා මේ ළමයි පරක්කු වෙච්ච එකට. එතකොට මල් වාගයක් හතරසනා වගේ මොන හරි වැඩ ටිකකට. ඉතින් ගොඩක් වරුණ මේ හිත දැන් ඒ එතුමා ලස්සන පාවඩයක් දෙපැත්තේ මල් සරසලා ඔහොම හදලා තිබුණා. ඒ එතුමාගේ හිතේ එනවා ලොකු මේ හිතේ කලබලයක් මේක පරක්කුනොත් එහෙම මේ මල් ටික සරස ගන්න බෑ. එතකොට දැන් අපි අපේ හිතට මේක අනිවාර්යෙන් කෙරෙන්න ඕන දෙයක් හැටියට දැන් දාගෙන තියෙනවා අන්තිමට ඒ දේ කරගන්න බැරි වෙනවා කියන එක තුල දැන් අර ළමයිත් එක ගැටෙනවා මං මේ මහත්තයන් ඇහුවා දැන් මේ ගමේ තව ළමයි ගොඩක් ඉන්නව නේද මේ ළමයි මේ ගමේ ඉන්න අනිත් ළමයි අතරේ තියෙනවද ওই විදිහට මේ ඔබතුමාට තරහ එනවද අනිත් ළමයි ගැන ගමේ ඉන්න නෑ දැන් පරක් වෙච්ච ළමයි කියලා කියන්නේ මේ වැඩ කරන්න ආපුවයිනේ අපිට ගොඩක් කලකට වරන මේ වගේ තරහ යන්න මේ අපිත් එක්ක ඉන්න අය සමීපයි නේද එතකොට ඉකින් ගමේ අනිත් අය ගැන එහෙම හිතිලවත් නෑ ඔය වැඩේට උදව් කරන්න ආපු නැති පැත්තකට ආවේ නැති ළමයි ගැන ඔහොම තරහ ගියේ නෑ බැන්නේත් නෑ එහෙමයි ඒ වගේ මටත් එක සිද්ධියක් මතක් වුණා මගේ තාත්තව දවසක් මම මහාන වෙච්ච අලුත අපේ ආරාමික මේ පොඩි වැඩ වගේක් කරගෙන ගෙන්නගෙන
ඒ වෙලාවේ තාත්තා කරපු චූටි දෙයක් වැරදිලා මං තාත්තට හොඳටම දොස් කිව්වා ඒ වෙලාවේ. මහාන වෙච්ච අලුත. දැන් මේ දොස් කිව්වම තාත්තා අර පහළ ගෙදරක් එතන පල්ලෙහා ගෙදරක් පේනවා. මේ නිකන් ඇඟට පතරනු දෙරෙන්න අර ගේ පැත්ත පේනලා කියනවා එතන හිටපු හාඳුරරන්ට. අපේ හාඳුරනේ ඔය බැනුම ඇහුවේ නැහැ නිතින් අර පහළ ගෙදර මිනිස්සු. මේ අපිත් එක්ක දැනටත් ළඟ වැඩ කරන හැම සමහර අයගෙන එනකොට මම ගොඩක් කලාවට අර ඒ තරහ සිතුවිලි එන්න කලින්ම හිතට නිතර පුරුද්දක් හැටියට ගන්නවා මේ මෙයා මගේ අම්මා වෙලා ඇති තාත්තා වෙලා ඇති මේ සංසාරේ බුද්ධ වචනයක් ඔස්සේ බැලුවොත් එහෙම මේ සසරේ අම්මා වෙච්ච නැති කෙනෙක් නැහැ තාත්තා වෙච්ච නැති කෙනෙක් නැහැ හැම කෙනාම අපේ අම්මා වෙලා ඉඳලා තියෙනවා තාත්තා වෙලා ඉඳලා තියෙනවා එතකොට ඒ බුද්ධ වචනයට ශ්‍රද්ධාව ගෞරවය තියෙනවා නම් අපි අපේ හිතට තරහක් වෙන ඕන කෙනෙක් ගැන අපිට ඒ ඇහිං බලන්න හිත පුරුදු කරගන්න පුළුවන්. එක ස්වාමීන් වහන්සේ නමක් මට කාලයක් තිස්සේ හරියට මං උදව් කරනවා හරියට. ඒක කොච්චර උදව් කළත් ඒ ස්වාමීන් වහන්සේගේ තියෙන පුරුද්දක් මේ වැරද්දක් දකින්නවා සහ මමම උන්වහන්සේට උදව්වට සම්බන්ධ කරන දායකයොත් එක්කම මේ අහේතුකව මට දොස් කියනවා. මම මේ උදව් කරනවා සෑහෙන උදව් කරනවා. එතකොට මට දැන් අනිවාර්යෙන් වරන ගැටීමක් එනවනේ එන තැනන්නේ. ඉතින් මං අන්න අර බුද්ධ වචනේ ඔසේ හිතන්න පටන් ගත්තා මේ ස්වාමීන් වහන්සේ මගේ අම්මා වෙච්ච හැටි තාත්තා වෙච්ච හැටි මේ සසරේ. හිතයි ඒ ස්වාමීන් වහන්සේ ගැන මං ඒ තරහ ඇති වෙන කෙනෙක්නේ. ඒ නිමිත්ත. හිතන්න පටන් ගත්තට පස්සේ වරුණ මට ඒ ස්වාමීන් වහන්සේගෙන් මොනවහරි ආයි පීඩනයක් ඇති කරන දෙයක් එනකොටම මං වෙනුවෙන් අනන්ත සසරේ කරලා තියෙන කැප කිරීමම මතක් වෙන්නේ අම්මා වෙච්ච හැටි තාත්තා වෙච්ච හැටි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන කොච්චර කැප කිරීම කරන කෙනෙක් කරපු කෙනෙක් කිය ඇහෙන් අපිට අපේ හිතේ තරහ ඇති වෙන අය දිහා බලන්න මිතුරුසෙනියක් ඇති වෙන්නේ වෘද්ධක් හදා ගන්නවා එහෙමයි ඒතර ඒක සත්‍යයක් ගැනද ඕනම දෙයක් ගැන ඕනම කෙනෙක් ගැන හතුරු ගැන උනා කොටින්ම අපි කියමු සමහර දේශපාලක් ඉන්නවා සමහරට එන්න බෑ නයි පොළොම හරිද ෆොටෝ එකක් දැක්කත් තරහ යනවා සමහරට තුම මුස්ලිම් දේශපාලකෙක් වෙන්න පුළුවන් මේ අප්පිරියයි ගොඩක් කලකට තමන්ගේ පක්ෂ කියන එකට මේ ප්‍රතිවිරුද්ධ පැත්තෙන් විපක්ෂ අයව පේනකොට තරහ යනවා ඔන්න ඔය අම්මා වෙලා තියෙනවා මෙයා මගේ සසරි තාත්තා වෙලා තියෙනවා කියන සංඥාව හැමතිස්සෙම ඒ අය ගැන හිතට ගන්න බුද්ධ වචනයට අනුව මෙයා මගේ අම්මා වෙලා ඒකාන්තින් තියෙනවා මෙයා මගේ තාත්තා වෙලා තියෙනවා මේ මගේ අම්මා වෙච්ච කෙනාට මට මේ තරහ එන්නේ කියන අභ්‍යාසෙ නිතර නිතර හිතට පුරුදු කරොත් එහෙම ගොඩාක් අර තරහ ඇති වුණාම නැති කරන්න නෙමෙයි ඇති වෙන එක අඩු වෙනවා ඒ චරිත ගැන ඒ වගේ අපිට පුළුවන් අපි විටින් විට මේ වගේ එක එක හොඳයි ඒ අම්මා අහපු ප්‍රශ්නේ වගේ හිතේ තියෙන ප්‍රශ්න හිතේ තියෙන පීඩා හිතගෙන කතා කරනලා එළියට ගන්න ඕනේ. හන්දර අපි සමහර අයකින් දකිනවා අපිට තියෙන හේතුවක් නැහැ කුමක්කෝ හේතුවක් හදාගෙන තරහ වෙන අය. ඒක කේන්ති ගන්න අය. මොකද්ද අපි හඳුනන මේකේ හේතුව අහේතුකව එහෙම ඇති වෙනවද? ඔබ වහන්සේ කිව්වා දැන් හේතු නිසා හේතු හඳුන ගන්න කියලා. මේ තමන්ගේ හිතේ තරහ ඇති වෙන හේතුව තරහක් ඇති වෙන්න හේතු දෙකයි තියෙන්නේ එකක් තමයි අවිනිශ්චය මනසකරණ එක තමයි පටිඝ නිමිත්ත එහෙමයි අපි යම් කිසි දෙයක් නිමිත්ත කරගන්නවා ගැටෙන නිමිත්තක් කරගන්නවා ඒ අන්නේ නිමිත්ත පටිඝ නිමිත්තක් කරගන්න එක තමයි මේ තරහට හේතුව එතකොට අපි ඒක පටිඝ නිමිති වෙන්නේ නැති තැනට ගෙන යනවනේ දැන් නිකන් හිතන්න වරුණ මේ සමහර කෙනෙකුට ඇඳුමක් දැක්කම මේ ඇඳුම මට පේන්න බැරි ඇඳුමක් කියලා දැන් ඔන්න හිතේ හදා ගන්නවා මේ ඒක නොතේරුණාට අවසානයට උපාදානයක් ඒක හරිද මේ උපාදානේ පටිඝ නිමිත්තක් කරනවා යම් කිසි තැනකදී හිතන්නේ ඒ ඇඳුම ඇඳගෙන ඇවිල්ලා තිනවා කවුරු හරි කෙනෙක් වන්දනා කරන්න දල්දා මාලිගාවට දැන් මොකද වෙන්නේ මට මතකයි සිංහල අයත් අඳින ඇඳුමක් තියෙනවා අය මේ කුරුතා ඊට පස්සේ මේ ඒකට සල්වාරි කියලා එහෙම ඇඳුම් තියෙනවා. ඒවා හැබැයි සිංහල අයට අනන්‍ය වෙච්ච නෙමෙයි වෙනත් ජාතිකයන් අඳින ඇඳුම්. ඔව්. ඒතකොට මේක දැන් සිංහල අයත් අඳිනවා. මං දන්න එක මහත්යෙක් හිටියා මේ මහත්ය මට කියන හාමුදුරනේ මට සල්වාරි නම් පේන්න බෑ. ඔයා අර අරුන් අඳිනේවනේ. හරිද? මේ මහත්ය
දැන් මේ හදාගත් උපාදානයක් වරුණ. දැන් මේ මහතරමේ උපාදානේ කොත්ත කොපමණ දුක ගේනවද කියනවනම් මෙතුම මට කියන අපේ හඳුනන දවසක් මං ගිහලා හරි සාන්තව හිටියා දල්දා වහන්සේ ළඟ වාඩි වෙලා වැඳ වැඳ අයියෝ ගෑණියෙක් ආවේ නැතයි අර සල්වාරියක් ඇඳගෙන මට දැක්ක ගමන් පුදුම ඇඟේ මාළුන් මේ බුදුහාඳුර හම්බෙන්න එන තැනට මුන්ට ඇඳන් ඉන්න බෑනේ මේ අපේ ඇඳුම හරියක් ඇඳන් වරේ දැන් මේ මහත්යෙට තරහ ඇවිස්සලා දැන් මොකද උනේ අර රූපේ පටික නිමිත්තක් කරා පටික නිමිත්ත හදාගත්තේ තමන්ගෙම මේ අනවශ්‍ය උපාදානයක් එක්ක ඒ වගේ මේ හිතේ අපි අනවශ්‍ය උපාදාන හරියට හදාගන්නවා එහෙමයි අර එක තාත්තා කෙනෙකුයි අම්මා කෙනෙකුයි මට පහුගිය දවසක් කියන ගලංගේ අවුරුදු 40 ක විතර දුවේ ඒ දුව ස්වාධීනව හොඳට හිතලා වැඩ කරනවා මේ විදේශ රට උපාධිධාරී ගත්ත තේරෙන නෝන ගෙනේ මේ නෝන ගැන මේ අම්මයි තාත්තයි ලොකු ගැටීම තියෙනවා මොකද්ද ගැටීම අපින් අහන්නේ එයාට ඕන විදිහට ඔක්කොම හිතලා වැඩ කරන්නේ මේ එයා එයාට ඕන විදිහට තීරණ ගන්නවලු දැන් අවුරුදු 40 ක විතර කෙනෙක් ඉබේ එයාට ඕන විදිහට තීරණ ගන්න බලව වයසක් නෙවරුන මේ අවුරු ඉස්කෝලෙන් ළමෙක් නෙවෙයිනේ මං ඒ තාත්තට හැමතෙම එක දෙයක් ඇහුවා සමහර අම්මලා තාත්තලා මට හම්බෙලා තියෙනවා අම්මේ තාත්තේ ඒ අම්මලා තාත්තලා අපිට කියනවා අපේ හඳුරන්නේ මේ ළමයි කිසි දෙයක් කරන්නේ හැම දෙයක්ම ඇඟිල්ලෙන් එන එන ඔක්කොම කියන්න ඕනේ කියන අම්මලා තාත්තලා හරියට හම්බෙනවා. ඒතර එයාලා හිතන්නේ හැම තිස්සෙම මේ හිතලා වැඩක් කරන්නේ නැහැ නේ මේ ළමයි. ඉහිව කරනනම් කොච්චර හොඳද කියලා පතපත ඉන්න අරිහරගොල්ලෝ. ඔව්. ඒතර දැන් හිතලා වැඩ කරන ළමෙක් හම්බෙච්ච අම්මයි තාත්තයි අනිත් පැත්තෙන් හිතේ තියෙනවා මේ මෙයා ඔක්කොම එයාට ඕන විදිහට හිතලා කරනවා මේ කියන එක එයාට ගැටීමක් කියලා ඒ අම්මට තාත්තට. ඔව් ඒ කියන්නේ උද්දච්චයද ඒත්. මේ ඔක්කොම පාදාන දෙපැත්තෙම බලන්න. එතකොට මේ ළමයා තේරෙන වයසක නම් ඒ ළමයා අනික මේ මෝඩෙක් නෙමෙයි උපාදි ගත්ත එහෙම තේරෙන වයසක ළමෙක් නම් එයා ගන්න තීරණවල එයාට එයාට ඕන දේ කරන්න ඉඩ දෙන්න. සමහරවිට අපි හිතමු කඩේක ගිහිල්ලා මොන හරි ගත්ත එළවලුවත් ඇති බයින්න. මොනවද අද්දත් ගෙනල්ලා ඇයි මේ මෝඩයි නේ එළවලු ටිකක්වත් ගන්න දන්නේ නැහැ. මොන දැන් පහිනව. මං ඒ අම්මට රැතරගේ මේ ජීවිතේ දැන් ඔක්කොම අතහරින්න ඕන වයසේ එලෝලුවටයි අලු කෙහෙල් ගෙඩියටයි ඔක්කොටම හිත ඔහොම අවුස්ස ගන්නවා නම් වරුණ කොහොමද ජීවිතේ අන්තිම කාලේ හිත දමනය කරගන්නේ ඒ නිසා දැන් අතහරින තැනට ගන්න ඕනේ හිත මෙන්න මේ වගේ අනවශ්‍ය උපාදාන පුරවගෙන ඉන්නවා නොතේරුණාට ගෙදර හෝ බාහිර සමාජය හෝ වැඩිපුර තරහ ගිහින් තියෙන මෙන්න මේ අනවශ්‍ය උපාදාන වලින් හදිච්ච පටිග නිමිති වලට නේ අනවශ්‍ය හේතු ටිකක් තමයි ආරම්භය. ඉතින් දිහා බැලුවොත් එහෙම මේ පුරවගත් උපාදාන වැඩි අනවශ්‍ය විදියට නිමිති හැදිලා පටිග නිමිති දකින්නද බුදුන් වහන්සේ ඉන්නේ කියපු තැන උනා තන්තිමට තරහ උසස ඉන්න වන්දනහ කරන්න කියලා වරුණ. එහෙමයි. දැන් ඒ වගේ තත්ත්වයන් තුල අපි ඇත්තටම කොම දැන් සානහතර මම අහපු කාරණාවේදී අපි දැන් එහෙම නිතරම එහෙම ප්‍රශ්න එනකොට තව ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ අතර අපේ ප්‍රශ්න ටිකක් තියලා අපේ ශ්‍රාවකයන්ට අවස්ථාව දෙමු. කෙනෙක් ඉන්නවා නැදිලා අවස්ථාව තිබෙනවා ඔබට. අයිබවන්. අයිබවන්. ටික වෙලාවක් ඉන්නේ දුරකටනේ. දැන් ඔන්න අවස්ථාව තියෙනවා. දැන් අද දවසේ අවසාන හැමතෙම වෙන්න පුළුවන්. ඔබට අවස්ථාව තිබෙනවා. වතේවසරණයි අපේ හඳුනේ මේ සිත පිළිබඳව කතා කරනකොට අපේ බුදුහාමුදුරු තමයි ප්‍රඥාවන්තම විද්‍යාඥයා ලෝකේ ඉන්න එකම සිත පිළිබඳව ගැඹුරු අර්ථකථන කීම. ඇත්තටම අරමුණු එන අරමුණු ආයතන හයකින් එන අරමුණු පාලනය කිරීමේ මූලික ස්ථානයේ හිත කියලා තමයි අපිට වැටහෙනවා සමහර අවස්ථාවල. එහෙනම් නූතන විද්‍යාඥයන්ට අවයවයක් හිත කියලා අවයවයක් හොයාගන්න බැරි. මුළු ශරීරේම කැපුවත් හිත කියන අවයවය හොයාගන්න බෑ මේ කියන්නේ විඥාන සමූහයක්. මගේ ගැටලුව මේ කරුණාවෙන් මට සහදලා දෙන්න අපේ හඳුනේ. දැන් අපි ජීවත් වෙනවා ඊට පස්සේ මැරිලා යනකොට අපේ විඥානය යන ඒ සමග යන බව තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. මට දැනගන්නවා අපි හැමදාම මන උත්සාහත්ම ලපන්නේ අපි තේදාත්ම තිරසන්නාත්ම විනස්සත්තු කෝමේ ඕන කෙනෙක් නමුත් අය ඒ විඥානයේ ඒ දිගටම සංසාරයේ එකම විඥානයේද හැම ආත්මිකතම යන්නේ අපේ හඳුරණි. හඳුරණි ආවිස්මාච විඥාන. ඔව් එහෙමනේ කියන්නේ. මේ කයෙන් විඥානේ බැහැර වෙනවායි කියනවා. එතකොට උපත ලබනකොට කියනවා විඥානය බැහැගත්ත කියනවා. එහෙමයි. එතන මේ බහැර වෙනවා සහ බදගන්නවා විඥානේ බහැගත්තා කියන එකත් එක්ක ගලප ගන්නවා. ආ එහෙනම් බහැගන්න නම් යන්න එපා. ඔව්. එහෙනම් මේ ගිහිල්ලා බහැගත්තා කියලා.
වරණ සාති කියලා හිටියා භික්ෂුවක් භික්ෂුවට තිබ්බේ ඔන්නෝයේ මතේ එයා හිතාගෙන හිටියා භවගාමි විඥානයක් කියලා භවේ යන එකම විඥානයක් භවෙන් භවයට යනවා දැන් මේ අම්මහපු මේ කාරණේමයි සාති කියන භික්ෂුව දරාගත්තේ එහෙමයි ඒ අදහස කොච්චර භයානකයිද කියනවා නම් එහෙමයි වරණ මේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලේ මේ සාතිත බුද්ධ ශාසනේ හෙවණැල්ලවත් වැදිලා නැහැ කිව්වා. එහෙමයි. ඒ කියන්නේ විඥානයේ භවෙන් භවයට යනවායි කියලා හිතන තැන බුදු සසුන තුල හෙවණැල්ලවත් වැදිලා නැහැ කියන තරම් මේ කතාව බරපතලයි. ඒ කියන්නේ හැමදෙරෙම දැන් සමහර තැන්වලදී අපිටත් ඔහොම හිතෙනවනේ. සමහර කාරණා දැක්කහම හිතෙනවා. එහෙනම් මේ විඥානයම තමයි යන්නේ නැත්තේ කියලා බහගන්න නැත්තේ කියලා. ඉබගේ අහය තමයි තියෙන්නේ. අපි මෙහෙම කියමු වරුණ මේක තේරුම් ගන්න. අපි මේ ධර්මදේශනාවට කලින් මේ බුද්ධ වන්දනා කරන්න කියලා ඔන්න කවුරු හරි මේ සිතේට සුභ පටන් ගන්න කලින් පහන පත්තු කරලා ආවා බුදුරජාණන් වහන්සේ දෙසා පහන පත්තු කරලා ආවා දැන් යා ගිහිල්ලා බලනකොට තාම මේ පහන හොඳට පත්තු වෙනවා ඒ විදිහට එහෙමයි ඒතර මෙයා හිතනවා නම් ඒ දැල්ලමයි තාම තියෙන්නේ ඇත්තටම බැලුවොත් කවුරු හරි ඇහුවොත් එහෙම ඔව්වා කවුරුත් මේක නිව්වෙත් නැහැ ආයි කෙනෙක් පත්තු කරෙත් නැහැ මේ ඔයා පත්තු කරපු එක තමයි තාම තියෙන්නේ කියන්නේ. හැබැයි වරුණ බැලු බැල්මට ඒ දැල්ල තමයි කියලා පේනවා. හැබැයි ඒකේ අර ක්‍රියාකාරීත්වයට ටිකක් ඇතුළට විමසලා බැලුවොත් එහෙම ඒ දැල්ල හොයන්න දැන් මේ පත්තු කරපු මොහොතේ දැල්ුණ දැල්ල දැන් තියෙනවද වරුණ? ඒ මොහොතේ දැල්ලට හේතු එකතු වුණා තෙල් තිරය ආදී දේත් එක්ක. එහෙමයි. එතකොට දැන් මේ තෙල් දැවිලා අවසන් වෙලාද නැද්ද? අවසන් වෙලා. ඒ පත්තු කරන මොහොතේ දැල්ලට බලපාපු තිරය වෙනස් වෙලාද නැද්ද? සියලු හේතුන් වෙනස් වෙලා. සියලු හේතු වෙනස් වෙලා. එහෙනම් මේ දැල්ල වෙනස්ම වෙනවද? එහෙනම් ඒ හේතුන්ගෙන් හටගත්ත ඒ දැල්ල දැන් වෙනස් වෙලා. දැන් හටගන්නේ මේ මොහොත තුලත් තෙල් තිරය ආදීන් හටගන්න ඒ හේතුන්ගෙන් හටගන්න දැල්ල. එහෙමයි. හැබැයි දැල්ල බලාගෙන ඉන්නකොට හිතනවා මේ ඊ දැල්ලමයි. කිසිම වෙනස් වීමක් නැහැ. හිතේ ස්වභාවය අපි අන්න එහෙම තේරුම් ගමු. මේ හිත හේතුන් නිසා හටගන්නවා. ඒ හේතු නැති වෙලා යනකොට ඒ හිත නැති වෙනවා. ඒ හිත නැති වෙනවා. හැබැයි නැති වුණාට අපිට හිතෙනවා නෑ මේ එක දිගට මේක ගලාගෙන යනවනේ කියලා. පහනේ දැල්ලෙන්ම තේරුම් ගන්න දැල්ල මොහොතින් මොහොත වෙනස් වෙනවා මේ මොහොතකට පෙර තිබ්බ දැල්ල නෙමේ දැන් පත්තු වෙන්නේ එහෙමයි දැල්ල වෙනස් වෙනවා හැබැයි බලාගෙන ඉන්නකොට හිතෙනවා මේ ඒ දැල්ලමයිනි කියලා අපේ නිකන් හිතමු මේ දැල්ල යම් තත්පරයක් තියෙනවා අපිට මේ තවත් පහනකට ඒ දැල්ල දෙන ගමන් පෙර පහන දැල්ල මේ පසුව පත්තු වෙන පහනට පත්තු වෙනවා දැල් වෙනවත් එක්කම පෙර පහන නිවෙනවා හරිද ඒක මේක තාව කියලා එක ශණයකින්ම වෙන දෙයක් මේක සියොම්ම කියන්නේ හිතන්න මෙහෙන් නිවෙන්නේ නිවීමයි මෙහෙන් පත්තු වීම මෙහෙන් පත්තු වීමත් එක මොහොත සිද්ධ වෙනවා එකටම කියන්නේ එකක්වත් පෙරපහු වෙන්නේ නැහැ එතකොට කෙනෙකුට දැන් ඕක දැක්ක ගමන් ඈත ඉඳලා බලද්දි හිතනවා අන්න අරක මේකට ගියාට අගාලා ඉතින් මේ සික්කලා අරක දීච්ච කරා මේකට ආවේ කියලා. ඒකින් මේකට ආවා කියලා කියනකොට ඒකේ ආවාසෙන් නැතුවත් නෙමෙයි මේක හටගත්තේ. මේ අලුත් දැල්ල හටගත්තේ අර පෙර ආලෝකේ ආවාසෙ නැහැ කිය නැතුව කියලා කිව්වොත් එහෙම ඕන කෙනෙක් දන්න අරකේ ආවාසෙන් තමයි. හැබැයි ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒකේ ආවාසෙ තියෙනවා. ඒ වගේ සසරෙත් මේ මරණින් මේ විඥානය බැහැර වෙනවා ඊට පස්සේ විඥානය බැස ගන්නවා කියනකොට ඒක තේරුම් ගන්න මොහොතින් මොහොත වෙනස් වෙන විඥානෙ උපදින මොහොතේ හටගත්තු විඥානෙ උනත් මේ රෝහලේදී ඊට පස්සේ තාත්තා අතට ගන්නකොට බබාව අනේ කියලා මේ කොටින්ම අර මේ මව්කුසේ බැසගත්ත තැන උනත් ඉතින් එච්චරනේ මව්කුසේ බැසගත්ත දරුවා නෙමෙයි මව්කුසෙන් බිහි වෙන්නේ එතකොටත් විඥානය වෙනස්සලා ඒක හෙරක්ලීටස් කිව්වලු එකම ගඟකට දෙපාරක් බහින්න බෑ කියලා පනින්න බෑ කියලා පනින්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කලින් පනින්න කෙනෙක් නෑ කියලා ඒ වගේ තමයි අපිට සමගන්න කාල වේලාව ලඟ වෙලා අපි හාමුදුරනේ බවුන් පැලස් සංගරාව පිළිබඳව
සිහිපත් කළ යුතු දේවල් තිබෙනවා අපේ ආන්දරණි. බොන් ප්‍රෙස් සංග්‍රහ වර්තමාන දැන් ඊළඟ කලාපේ බලාපොරොත්තු වෙන්නේ. ඔව් දැන් මේ මාර්තු පොයේ සංග කලාපේ දැන් මේ දවස්වල කටයුතු මේ සිදු වෙන්නේ දැන් සමහරව මේ දැන් දෙවැනි කලාපේ හැටියට හිතනවා අර පෙබරවාරි මාසේ පොයට ආවේ නැහැ කියලා අපිට පැමිණිලි වලට වෙනම අංකයක් තියලා තියෙනවා 0.74 0.74 74 74 ඔය අංකය වෙලා අලුතෙන් සංග්‍රහ අවශ්‍යයිට තියලා තියෙන අංකය අපි පැමිණිලි වලට තියලා තියෙන අංකයක් වෙනම අදටත් ඒකට හොඳටම මේ පැමිණිලි එනවා මේ 0.70 0.70 ඊට පස්සේ සමා වෙනවානේ මේ 0.7 0.7 බින්දුවේ හතයි බින්දුවේ හතයි ඊට පස්සේ ඔක්කොම 74 තුනක් ඊළඟට ඕක පැමිණිලි වලට තියලා තියෙනවා සංග්‍රහ ගත්තායට තියෙන ඕන ප්‍රශ්නයක් යොමු කරන්න දැන් මේ දවස්වල ගොඩක් ඕකට පැමිණිලි එනවා මේ තාම පෙබරවාරි කලාපය ආවේ නැහැ කියලා ඉතින් අපි මේක ද්විමාසික කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අද අපි බලන්න ගහලා තියෙන ද්විමාසික ඒ විතරක් නෙවෙයි අපි හැමෝටම ලියුමකුත් එවුවා මම අත්සන් කරපු ඊළඟ කලාපේ මාර්තු කලාප කියලා හැබැයි මාර්තු කියන්නේ මාර්තු පළවෙනිදා නෙමෙයි මේක පොයෙන් පොයට පුරවසුර පොයේ තමයි මේ නිකුත් වෙන අවස්ථාව දෙවැනි කලාපේ ලබා ගන්න පුළුවන් මේ මාර්තු කලාපේ ඉතින් තවමත් බොන් පැලස් සංගරාව ලබා ගන්න Tamanට සම්බන්ධ වෙලා නැත්තම් මේ අංකිත ඔබ කෙටිපණ විදියකින් දෙන්න 0.74 0.74 74 74 0.74 0.74 74 74 කියන දුරකථන අංකයට කෙටිපණ විදියක් ඔබ WhatsApp එක මගින් හෝ ඔබට පණ විදියක් ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා වර්ණ මුළු වර්ෂයේ පුරාවටම සියලුම සංග්‍රහවල මුද්‍රණ වියදම් සේවා ගාස්තු සහ තැපැල් ගාස්තු ඔක්කොම සම්පූර්ණම වියදම රුපියල් 1000කට රුපියල් 80 1080යි. ඔව් බලන අවුරුද්දටම ඒ ගාන තමයි. දැන් මේකේ වරුණ දැන් මේ වෙලාවේ අලුතෙන් ගත්ත කෙනාට මාර්තු වල ඉඳලා කියන්නේ මේ දෙවැනි කලාපේ ඉඳලා නෙමෙයි අපේ පළවෙනි කලාපෙත් යවනවා. කියන්නේ ජනවාරි කලාපෙත් එනවා. යවනවා. මොකද මේ ධර්මය අකාලිකයි. අපි මේකේ කොටස් වශයෙන් කියලා දෙන්නේ සමහර ලිපි තියෙනවා මේ කොටස් වශයෙන් යන. ඒ නිසා පළවෙනි කලාපෙත් එකතු වෙන්න යවනවා. ඉතින් ඕනම කෙනෙකුට අදටත් සම්බන්ධ වෙලා අලුතෙන් මේ සංග්‍රහව ලබා ගන්න කෙනෙක්ට පත් වෙන්න පුළුවන්. ඔව් ඔබ කෙටිපණ විදියකින් මේ බව තහවුරු කරන්න 0.74 0.74 74 74 කියන දුරකථන අංකයට සාමාන්‍ය මැසේජ් එකක් එන්න අපි ඒ වගේ මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම WhatsApp හරහා එවන්න පුළුවන්. ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද වැඩසටහනින් සමුගන්න මොහොත නැවතත් ලබන ඉරිදා දවස පුරපසලසක පොහෝ දිනයේ සේත පූජා වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික බලංගොඩ කෝරගල දිවාගුහ රජ මහ විහාරස්ථානයේ. ඒ සඳහාත් සීල සමාදන් වැඩසටහනට සමගාමී විශේෂ වැඩසටහන් රාශියක් අන්තර්ගතයි. අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේත් වැඩම කරනවා. ඒ වගේම පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ, පූජනීය උලගනති චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු net රේඩියෝවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කරලා නෙල්ලිකල හම්දුරන් ගන්න ශාස්ත්‍රනා මාතින් සිදු වෙන විශේෂ වැඩ කටයුතු රාශියකුත් සමගින් එදිනට පින් පුරන්නට කෝරගල දෙන්නට අපි ඔබට හැම දිනකටම ආරාධනා කරනවා. මේ විදියට ඒක බලංගොඩට ඇවිල්ලා අහන්න. එහෙම නැත්නම් තොට කල් නැහැ කියලා හිතාගෙන කල් තොට පාරේ එන්න. බලංගොඩ කල් තොට පාරේ. බලංගොඩ කල් තොට පාරේ අතරමැද තමයි කූරගල තිබෙන්නේ. කල් තොටින් ආවහම බලංගොඩට එන්න කලින් තමයි කූරගල හම්බ වෙන්නේ. ඒ නිසා කොහෙන් ආවත් තොට කල් තියෙනවා තව සතියක්. අපි සමු ගන්න වැඩසටහනින් අපි හැමෝම හන්සිර නැවත නිදුක් නිරෝගී දීර්ඝායුෂ තුම්බු ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින්